नमस्कार पांचलगन, शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संघं शरणं गच्छामि, द्वितीयं पि बुद्धं शरणं गच्छामि, द्वितीयं पि धम्मं शरणं गच्छामि, द्वितीयं पि संघं शरणं गच्छामि, तृतीयं पि बुद्धं शरणं गच्छामि, तृतीयं पि धम्मं शरणं गच्छामि, तृतीयं पि संघं शरणं गच्छामि, प्राणातिपाता वीरमणिः सिक्खापदं समादयामि, अदिन्नदानवीरमणिः सिक्खापदं समादयामि, कामेषु मिथ्याचारवीरमणिः सिक्खापदं समादयामि, मुसावादवीरमणिः सिक्खापदं समादयामि, सुरामीरयमद्यपमादत्थानवीरमणिः सिक्खापदं समादयामि, साधुकेन चक्रवालेषु अत्र गच्छन्तु देवता, सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्गो मुखदम्, धम्म श्रवण कालो अयं वदन्ता, धम्म श्रवण कालो अयं वदन्ता, धम्म श्रवण कालो अयं वदन्ता, भगवतो अरहतो सम्मा संबुद्धस्य, नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य, नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य, खतनं चौषो सम्मा वायामो, इदाउषो भिक्खु अनुत्पन्नानं पापकानं अकुसलानं धम्मानं अनुत्पादाय, छन्दं जनेति वायमति वीर्यं
bhagavati cittam bhagannati padati Upannanam papakanam akusalanam dhammanam pahanaya Chandanjane tivayamati viriyam arabati cittam bhagannati padati Anupannanam kusalanam dhammanam upadaya Chandanjane tivayamati viriyam arabati cittam bhagannati padati Upannanam kusalanam dhammanam titiya Asannosaya bhiyo bhavaya vepullaya bhavanaya paripuriya Chandanjane tivayamati viriyam arabati cittam bhagannati padati Atigavaruniya Madhurigiriya ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ලේකාධිකාරී පරිවේණ අධ්‍යක්ෂ ගරු කටයුතු මා සහෝදර හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි විද්‍යාලීය විද්‍යාලාධිපතිතුමනි ආචාර්ය මණ්ඩලයේ සම්භාවනීය ගුරු මහත්මයනි දයාබර සිසු දූදරුවනි දූදරුවන්ගේ දමෝපියනි මේ අවස්ථාවට සදහයෙන් ලෞතර බුදු අමාමෑණියන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් මිලක් ශ්‍රවණය කිරීමේ සදහති සිතින් පැමිණි සත්පුරුෂ කාරුණික පින්වතුනි පින්වතේ ලෞතර තථාගත අමාමෑණියන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් ස්පර්ශය වූ ශ්‍රී ලංකා ද්වීපය ලෞතුරු තථාගත බුදුදහම වැළඳගත් මිනිසුන් එවකට සිටිය වූද අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් මේ සදහම් පණිවිඩය රැගෙන පින්බර ප්‍රසන්දා राज्य अनुग्रहाय लबमे मे श्रीलंका द्वीपेहि संबुद्ध शासने स्थापित कृत कृत तंपत् करन्नट यदुना वसर दहस गानक इक्म गिय मे संबुद्ध शासने उतुम फलय लत् श्रीलंकीय मिनिसुन मे श्रीलंका द्वीपय लोकोत्तम रट श्रीलंकाव इंडिया सागरे मुतु अटय श्रीलंकाव पेरदिग धान्यागारे श्रीलंकाव बुदुंगे देशे श्रीलंकाव कियन उतुम विरुदावलीन रसकिन पुदुम लद लोके इता कुडा उवद दीप्तिमत् पूजनीय पिंबिमक् करन्नट हैकी शक्ति ऐति करगत्ता ඒ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ජීවන කලමනාකරණයකින් යුක්තව සංසාර ගමන කලමනාකරණය කොට නිර්වාණ ගාමීත්වයට මිනිසුන් රැගෙන යන ගමන් මගේ මෙලොව පරලොව දිවි පෙවත තනා ගැනීම. ඒ හරහා ගොඩනැගුණු සම්පත් තමයි අපි භාවිතයට ගත්තේ. විශේෂයෙන් අපට වර්තමානයේ වෙනකොට ලංකාවේ අපි කුඩා කාලයට වඩා අපේ හාමුදුරුවනේ දැන් ඕනතරම් බණ ඇහෙනවා බණ අහනවා ඒ වැඩසටහන් සංවිධානය වෙනවා තොරන් බඳිනවා පෙරහැර පවත්වනවා දන්සල් දෙනවා දානමාන ආදී පින්කම් කරනවා සිල් සමාදන් වෙනවා බවුන් වඩනවා අපිට පේනවා. ඒ එහෙම වුණත් ලංකාවේ මට පේන්නේ බෞද්ධයෝ හිගයි. වස්ත්‍ර වලින් විතරක් හැඩ වැටුණු නමට විතරක් ගොඩට එකතු වුණු
බෞද්ධ පිරිසක් තමයි ඉන්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට පැවරිලා තිබෙන කාර්යභාරයේ වගකීම තම තමන්ට හිමි භූමිකාව අවබෝධය තියෙනවා නම් මේ රට මෙච්චර සෝචනීය සිදුවීම් ඇහැ ගැටෙන තැනට එන්නේ. දවසකට තියෙන මිනීමරු රියානතුරු හොරකම් මැරකම් දූෂණ මන්පහරින් මේවා දිහා බැලුවාම ලෝකේ මේ රටට සාපේක්ෂව තවත් රටවල් නැති තරම් අපි නරකාදී ඉහළට ගිහිල්ලා ඉන්නවා පේන්නේ. ඉන්ද මේ අනාගත පරම්පරාව යාගාදීන් අතමුදවලා ජීවන දර්ශනයක් තියෙන තැනකට ගන්න වීරිය කළ යුතුයි. ඔය දුවන පයින සියලුම පුතාලා වාඩි වෙන්නකො. සියලුම ළමයි වාඩි වෙන්න. කානිවල් එකක් බලන්න නෙමෙයි එන්න කිව්වේ. සංගීත සම්දර්ශනයකට නෙමෙයි එන්න කිව්වේ. බණ අහන්න. පන්සල් ගන්න වෙලාවෙත් ඇවිදිනවා. බලන්නකෝ බෞද්ධකෝ. ජාතික ගීය කියන වෙලාවට ඇවිදිනවා. බලන්නකෝ ජාතික හැඟීම්. අම්මට අප්පට නැති පරිසරයට නැති සංස්කෘතියට නැති ජාතියට නැති මිනිහාට මොකද්ද බුදුහාඳුරු දේශනා කොට වදාළ බුදු වදන. එයාට තමයි අවජාතකයා කියලා කිව්වේ. අවජාතක කියලා කියන්නේ ඒකට. මේ ලෝකේට බිහි වෙන විතෝබ කෙසේ බිහි වුණත් ජීවත් වෙන විදියෙන් තමයි බුදුහාමුදුරුව සඳහන් කරලා තියෙන්නේ. සහජාත අතිජාත අවජාත කියලා කොටස් තුනක්. මෞපියන්ගේ ගුණධම් වලට සාපේක්ෂව කීකරු විනීතව හැදෙන වැඩෙන දරුවා සහජාත දරු. මෞපියන්ගෙන් ගුණධර්ම ඉගෙනගෙන ගුරුවරුන්ගෙන් ආචාර්යවරුන්ගෙන් ගුණධර්ම ඉගෙනගෙන ලෝකයත් එක්ක ගැටිලා ලෝකයෙන් තව තව දැනුමාකල්ප කුසලතා ලබාගෙන මෞපියන්ටත් එහා ගිය දියුණු ආධ්‍යාත්මික ජීවත් වෙන දරුවෝ අතිදාත අතිජාත දරුවෝ. මෞපියන්ගේ ගුණත් නැති පරිසරයේ ගුණත් නැති ආගමකට දහමකටත් නැති ඉගෙනගත් යමකුත් නැති ඒ අසත්පුරුෂයාට බුදුහාඳුරු අනුදැන වදාලේ අවජාතකයා කියලා. ඉන්ද මන් දැක්කා පන්සිල් ගන්න වෙලාවේ ඉඳලා අවජාතක චරිත. ඒ චරිත නිර්මාණය කරපු වැඩිහිටියෝ මෙතන ඉන්නවා. ඒ දරුවෝ වදාපු අම්මලත් මෙතන ඉන්නවා. හදාපු තාත්තලත් ඉන්නවා මෙතන. ඒ වදලා හදලා තියෙන දරුවාව දරු කාලයේදී නිර්මාණය කරන එකේ තියෙන කැත ගතිය තමයි ඒ දරුව ප්‍රදර්ශනය කරන්නේ සමාජයේ ඉදිරි. ඒ ප්‍රදර්ශනය කරන අවස්ථාවලදී සමාජයට උචිත නැති විදියට හැසිරෙනකොටම බැනුම් අහන්නේ කවුද කියනවා නේද? අම්මට කියලා එහෙම නේද කියන්නේ? මතක් කරන්නේ අම්මට කියලා. අප්පට කියලා කියනවාද? නැහැ. ඇයි අම්මට කියලා කියන්නේ? හේතුව නව මාසයකට දවස් ගානක් ඉඳලා අප්පච්චිගෙන් ලබාගත් දරු බීජය කුසේ තියාගෙන හදන තැන ඉඳලා අම්මා බඩේ තියාගෙන හදලා බිහි කරලත් හදලා ලෝකයට දායාද කිරීමේ උත්තම කාර්යයේ හිමි අම්මට. ඒක හරියට කරලා නැති හින්දා අරකා කරන හැම වැරද්දටම බනින්නේ ලෝකය අම්මට. ඒක නෝනා මේකට මුලට ඒ පදේ දාලා ඉවරලා කියන්නේ. ඒ කියන මිනිහාගේ දෝෂයක් නෙමෙයි. කියන මිනිහාගේ දෝෂයක් නෙමෙයි. ඒක හදාපු කෙනාගේ තියෙන දෝෂය තමයි ලෝකයට ඒ ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් පින්වතුනි තම තමන්ගේ දුවදරුවෝ
කෙදරදී සමාජයේදී මෞපියන්ගේ අභිමානය පරිසරයේ අභිමානය ආගමේ දහමේ ජාතියේ කුලයේ ගෝත්‍රයේ අභිමානය ආරක්ෂා කරන්නට පුළුවන් පින්වත් චරිතයක් කරන්නට තමයි මහන්සි ගන්න ඕනේ මේ විද්‍යාලීය භූමියේ අද මේ ධම්සභා මණ්ඩපයේ කැඳවලා ඔබට බණ කියන්නට සූදානම් වෙන්නේ විද්‍යාලීය දරුවන් දෙමව්පියන් මේ අවස්ථාවට සම්බන්ධ කරගෙන හිතලා බලන්නකො මේ ඉන්න සියලු දෙනාම සත්පුරුෂ වේ නම් මේක දිව්‍ය ලෝකයක් වගේ කරන්න එච්චර අමාරුද එච්චර අමාරු නෙමෙයි අතීතයේ ශ්‍රී ලංකාව මිහිඳු සංස්කෘතියත් එක්කම් පුතා විහෙර විහාර 84000ක් බඳවලා වැව් අමුණු 3600ක් ඉක්ම වෙච්ච වැව් බඳවලා ඇලවේලි තනලා දේශේ සෞභාග්‍ය කරලා කෝටි 7-8කට එහා ජනගහනයක් මේ ලංකාවේ ඉඳලා තියෙනවා එවකට ඒ සකල ජනී ජනයාටම කණ්ඩ බොණ්ඩ සියලු පහසුකම් දීලා පිටරටියන්ටත් කණ්ඩ දුන්නු උත්තම ශ්‍රී ලංකාව අපේ ඒ ලංකාවේ දැන් ඉන්නේ කෝටි 2යි කෝටි 2කට කණ්ඩ දෙන්න නැතුව හිඟා කන හිඟා කෑමන බැලුවාම මොන අභිමානයක් ඉතුරු වෙලා තියෙන්නේ අපිට ශරීර හොරු කම්මැලි කුසීත ගෑණිවත් විකුණාගෙන කන අප්පලා බිහි වෙලා තියෙන්නේ තමන් දීගෙට ගත බිරින්දාවත් විකුණවන්නේ අරාබියට ඒකලා ඒ අරාබියට දැන් දෙනකොටම හම්බෙනවලු ලක්ෂයක්ද දෙකක්ද කොහෙද ගෑණියක් රට යවනකොටම ලක්ෂයක්ද දෙකක්ද කොහෙද දෙනවලු ඒ දෙන එකේ වීල් එකක් අරන් ඇවිල්ලා ඒක මෝඩයෙක් වීල් එකේ පිටිපස්සේ ගහලා තියනවා සිංහලේ කියලා දැන් ගහලා තියනවානේ මෝස්තරයට සිංහලේ කියලා වචනයක් ගෑනිම විකුණලා සිංහලේ කියලා ගහලා වීල් එකේ මේ වාගේ දීන පරාජිත නීච જાතියක් ඉන්න ඒ කරපු අපරාධය ගැන තක්සේරුවක් එහෙන්දා පින්නතුනේ පරාණය පිහිටුවාගත් මේ සංසාරයේ පිනට හම්බෙච්ච මනුස්ස ජීවිතේ උත්තරීතර ඵලයක් ලබන්නට පුළුවන් ආධ්‍යාත්මීය උත් භෞතික උත් සංවර්ධනය කරා ඔබවගෙන යන්නට විද්‍යාලීය භූමියේහි අද ධම්සභා මණ්ඩපයේදී මේ ධර්මානුශාසනාව පවත්වන්නේ අපි අහපු බණ සංඛ්‍යාව බැලුවොත් මේ වෙනකොට මතක නැති තරම් බණ අහලා තියෙනවා ඒකෙන් ප්‍රයෝජනෙ ආරම්භ තියෙන ප්‍රමාණය බලන්න දැන් ඔය 11 පන්තියේ දරුවන්ට අවුරුදු 11ක් උගන්වලා තියෙනවා අවුරුදු 11ක් උගන්වලත් සිද්ධාර්ථ කුමාරයා ගැන වචන 10ක් ලියන්න බැහැ නේද බුදුහාමුදුරුවෝ ගැන වාක්‍ය 10ක් ලියා ගන්න බැරි නේද තමන් ජීවත් වෙන පරිසරය ගැන වචන 7-8ක් ගලපලා ලියා ගන්න බැරි නම් මේක අවුරුදු 11ක් ඉස්කෝලේ ආපු එක හිතලා බලන්න උවමනාවෙන් ආවද ඇවිල්ලා නැ දෙමව්පිය එව්වේයි හෙව්වෙත් නැ බැලුවෙත් නැ ස්වාමීන් වහන්සේ ගුරුවරු ගාවට නෙව්වේ ගුරුවරුන්ගේ වැඩේ උගන්වන එක අපි මොකද කරන්නේ කියලා ඔබ කියයි ඉස්කෝලේ ඉන්නේ පුතා පැය 5ක් 6ක් ඊට වඩා ඉන්නේ ඉතිරි පැය 19ම ඉන්නේ ඔබ ගාව වැඩි කාලයක් අවුරුද්දේ ගෙවලා තියෙන්නේ ඔබ ගාව විද්‍යාල භූමියේ ජීවත් වුණා නම් ජීවත් උනේ දවස් 100ක් පමණ අනිත් කාලේ ඔබ ගාව නිරත වෙච්ච දරු පැටියාව හරියට නිර්මාණය කළේ නැත්තම් වැඩක් නැහැ මේ දරුවාගේ ජීවිතය එතනින් එහාට යන්නේ කොහාටද කියලා තීරණය වෙන්න. ඒ නිසා පින්වන්ත ගමනක් දරුවන්ට යවන්නට ඒ වගේම ඔබට අනාගතයේ සතුටු වෙන්නට හැකි පරම්පරාවක් ඇහැගැටෙන්නට මේ ධර්මය අහලා පෙර අසුවාසයේම පිට්ටනියේ හලා දමා යන්න බනහන් දෙපා. මම අද මේ ධර්මානුශාසනාව පවත්වන්නේ
මේ පිට්ටනියේ වාඩි වෙච්ච සියලු දෙනාම එනකොට ආපු මෝඩයා නෙමෙයි යනකොට යන්නේ ප්‍රඥාවන්තයෙක් යවන්න හිතාගෙන ස්වාමීන් වහන්සේ එනකොට මෝඩයෝ දාවි අපි මෝඩද ඇත්තටම මෝඩයි අපි කවදා හරි දවසක සකල කෙලෙසුන් නැසා නිර්වාණගාමීත්වයේ ලබන තුරුම අපි මෝඩන ක්‍රමක්‍රමයෙන් එතෙන්ට යන්න අවශ්‍ය ප්‍රඥාව නැනනුවන දියුණු කරන්නට තමයි මේ වෙහෙසෙන්නේ එනිසා පින්වන්ත ඔබේ ජීවිතය සකසුරුහන් කොට අනාගතයේ දීප්තිමත් තැනක තබන්නට රැගෙන යන මේ ගමනේ මෙච්චර කාලයක් එක්කාසු කරපු ලාභවලට වඩා අති මහත් වූ ලාභයක් අද දවසේ ලැබෙනවා. ඔයාලා මෙච්චර දවසක් මහන්සි වුණේ රන් රිදී මුතු මැණික් දන දාන්නේ හරක බාන ඉදන් කඩන් යාන වාහන ගෙවල් දොරවල් අඹු සැමියෝ දුවා දරුවෝ දැසි දස්සෝ මේවා එකතු කරන්නේ මේවා එකතු කරන්න මහන්සි ගත්තේ ඇති වුණාද මේ වෙනකොට නැහැ ඔබට මේ වෙනකන් තව එකතු කරපු එක ඇති වෙලා නැහැ හොයපුවා කොයි කැඩුනා බිඳුනා කුණු වුණා දිය වුණා මල බැඳුනා ඇති වෙලා පොඩි කාලයක් අපිත් එක්ක එකට ඉඳලා සතුටු වෙලා නැති වෙලා ගියා ඒක තමයි උරුමය අවසානයේ ඔබේ ජීවිතයත් ඔබට එසේම වේවි මම මේ පහුගිය දිනක පොල්පිටිගම ධර්මානුශාසනාවක් පවත්වන්න ගියා එදා ධර්මානුශාසනාව හරියටම හතරට පවත්වන්න තිබුණේ දිසාපති කාර්යාලයේ වැඩ කරන ලිපිකරු මහත්තයෙ කෙටි නිවාඩුවක් දාලා ඉක්මනින් බණ හඬ ඕනෑ කියලා ඇවිල්ලා එයා එන කොටත් මම සංවිධායක මණ්ඩලයේ මිනිස්සෙක්ගේ ගෙදර වෙලාව එනතුරු වාඩි වෙලා හිටියා මං ඉන්න තැනට ඇවිල්ලා මටත් වැඳලා ස්වාමීන් වහන්සේ මං ඉක්මනින් ලෑස්ති වෙලා එන්නම් කියලා ගියා ඒ ගිහිල්ලා යා නාන කාමරයට ගිහිල්ලා නානකොට මැරිලා වැටුණා අය බණ හඳෙන්න හම්බුන්නේ පනනම් තනාග පිනිබිඳු වැන්න මේ බණ අහලා ගෙදර යනකම් විශ්වාස නැහැ තමයි අපි සාංශාරික භව ගමනේදී කරපු කුසල අකුසල ශක්තියන් අනුව මේ ජීවිත ගමනේදී ජීවිතේ හදාගත්ත පිළිවෙත අනුව අපේ මරණය තීන්දුව වෙන වෙලාව කොතනද කියලා අපිට පේන්නේ නැහැ තව ස්වල්ප වෙලාවකින් වෙන්න පුළුවන් ඒ ලැබෙන හැම ශ්‍රණයකදීම මරණයට බය නැති මිනිසෙකු හැටියට දිරියෙන් මේ ලෝකයට යමක් එකතු කරන්නට වීර්යය කරන එක තමයි සැබෑ මානව ජීවිතයක යුතුයකම එනිසා ඔබට අද මම මල නොබැඳෙන කුණු නොවන උත්තම ලාභ පහක් මේ වෙලාවේදී දෙනවා බණ ඇහුවාම ලැබෙනවා ඒක මොනවාද බණ ඇහුවාම ලැබෙන ලාභ අම්මලා බණ අහලා ඇති එමට මොනවාද මේ වෙනකොට ලැබුණේ ලාභ අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් මුජුං කරෝති චිත්ත මස්ස පසීදති කියලා ලාභ පහක් තියෙනවා පන්ති කාමරයකදී ඉගෙන ගන්න දරුවෙකුට හම්බෙන්නේ ඒ ලාභ පහම තමයි කාලච්ඡේදෙන් කාලච්ඡේදෙට මාරු වෙවි ගුරුවරු ලබා දෙන දැනුම ඇතුලේ හම්බෙන්නේ මේ ලාභ ටිකමයි අසුතං සුනාති නොඇසූ ජාතිය අහන්න හම්බෙනවා මං අද කියනවා මේ අතෝ ජීවිතේ දහපු නැති එව්වාද අලුත් එව්වා හැව්වා අලුත් අවබෝධයක් ලැබුවා මොනවා ගැනද ජීවිතය ගැන ලෝකය ගැන බෞද්ධ දර්ශනය ගැන ශ්‍රී ලංකා ද්වීපය ගැන අපිට අලුත් යමක් ඉගෙන ගන්න හම්බෙන්නේ සුතං පරියෝදපේති බාගෙට දන්නේවා පූර්ණ වෙනවා මොනවාද බාගෙට දන්නේ
ඔක්කොම භාගෙට තම අදන්නේ එකක්වත් හරියට දන්නේ නැව්වා නෑ දැන් මේ අම්මලා නාකිම නාකි අර අපච්චිලා නාකි කොටසත් තලත් ඇණි වෙලා ඔය තලත් ඇණි වෙනකන් නාකි වෙනකන් ඔබට හිමි ගැහණුකම පිරිමිකම දැන් දිය වෙලා දිය වෙලා දිය වෙලා තව පොඩ්ඩයි ඉතුරු වෙලා තියෙන්නේ මෙතෙන්ට එනකන් ආපු ගමනේ තවවත් අඳුරගෙන තියනවාද ගෑනුකම පිරිමිකම ඔබ අඳුරනවාද මන් දන්නවා මෙතන ඉන්න එක ගැහණියක්වත් මන් තරම් ගෑනුකම ගැන දන්නේ මං ඒ තරම් ගෑනුකම ගැන හොඳට දන්නවා පිරිමිකමත් එහෙම තමයි මන් තරම් දන්නේ මෙතන ඉන්න පිරිමි කියලා මට විශ්වාසයි බලන්නකො පිරිමින්ට සමාන පද තියනවාද කියලා පිරිමින්ට සමාන පද හිග හැබැයි ගෑනු අයට සමාන පද කොට බලන්න ඔවුන්දලා පද හදාගෙන තියෙනවා ඔවුන්දලාගේ වැඩින්දාම හදාගෙන තියෙනවා නානා තාලෙ පද ලතා වනිතා ලිය අංගන කත ගැහැණි युवती मैं विधि है नाना प्रकार वो समान पदे उन दलाट देना पीरी मिगाल के दिया को आगे हो है निकाम में निकाल समान पदन है उन दला पदा हादा आगे नन है वो ये पदा आतरे मांग आसाम करन पदे तमा पुते लाता मांग हरी आसा ही निलाता की न पदे एक विली विद दुवन लता क्या ने मनोवाट दे लता क्या वेल वेलट लता क्या ने वेल वेलट देखा लती ना द खाव दाग पात वेलाक मेवा आगे पीटनी एक थानी महासटे आनो वेलक टे खाव दाग पात थानी एक महासटे आन्द बे वेलाक उड़े टे आन्द ना आधार क्या कौन है आधार क्या कौन है ගහකට ගොඩ වෙන වැලක් ඒ ගහ දිගේ ගිහිල්ලා උඩට ගහත් පහු කරගෙන යනවා ටික දුරක් ගිහිල්ලා ගහට ඉහළින් ගිහිල්ලා ආපහු ගහ උඩට වැටෙනවා වැටිලා ගහ උඩ හැම තැනම දුවනවා තමන්ට අර ආධාරකයට හිටපු ගහ වහනවා වහලා ගහේ කොළයක් මල්ලක් දලක් දල්ලක් රිකිල්ලක් පේන් නැති වෙන්න වහලා හුස්ම ගන්නවත් බැරි කරනවා ගහට සමහර ලතාවෝ ගහ මරලම දානවා සමහර ලතාවෝ ගහ යට කරගෙන උඩට වෙලා ජීවත් වෙනවා සමහර ගෑනු පිරිමින්ගේ ආධාරයෙන් ඔළුව උස්සාගෙන ඒ පිරිමියා මතින් ඉදිරියට ඇවිල්ලා පිරිමියාගේ පරම්පරාව මිවර කරන අම්මන්දිලා ඉන්නවනේ සමහර උන්දලා ඉන්නවා මැරිච්චි ගහ දිගේ ගිහිල්ලා මැරිච්චි ගහේ අතු ඉති කිනිති ඔස්සේ වැල් රිකිලි දුවලා මල් පිපිලා ගෙඩි හැදිලා බලන මිනිහෙකුට පණ ඇති ලස්සන සුන්දර ගහක් වාගේ පෙන්වන ලතත් ඉන්නවා පරාණයක් නැති කුසීත මිනිසුන් එක්කන් කසාද බැඳගත් ගෑනු ගෑණිගේ දිරියෙන් පවුල නගා හිටුණ තැන් තියෙනවා අර මුළු පවුලටම අභිමානයක් දෙනවා අර මැරිච්චි දණ්ඩටත් වටිනාකමක් දෙනවා සමහර ලතාවෝ ඉන්නවා කටෝර ගොරහැඩි ගලක් උඩට යනවා දුටුවන්ට අප්‍රසන්නයි ගල හැබැයි ඒ ගල උඩ ඒ මේ අත දුවලා වැල් තුරු ගොමුක් වාගේ හදලා මල් පුබුදලා මිනිසුන්ගේ චිත්තසංතානය තෘප්තිමත් කරන මඩ වගුරකට යන වැල මඩ වගුර විලක් කරලා පෙන්වන ගැහැණියට විනිවිද දුවන්න පුළුවන් නානා කෝණ ඔස්සේ හැකියාව ඇති තනත්තියක් ඉඳා උන්දාට ලතා කියලා කියනවා. ඒ උන්දා දන්නේ නැහැ හැබැයි
එවුන්දා ලතා උනේයි කියලා පිරිමින්ට පිරිමියා කියලා කියනවා ඇයි පිරිමියාට පිරිමියා කියන්නේ පිරිමියාට මොකෝ පිරිමියා කියන්නේ කියන්න නම් හිතෙනවා ඒත් වචන නැහැ නේද වචන නැහැ පිරිමියා කියලා කියන්නේ අංගෝපාංගෝලින් නෙවෙයි ඒක එකක් පිරිමියාට මේ ලෝකේට ජීවීන් ජනනය කිරීමේ ගුණය ඇත්තාසේම කාන්තාව අභිභවාගිය අහස ගොඩ දිය තරණය කොට මේ ලෝකේ ජය ගන්නට පුළුවන් පෞරුෂයෙන් පිරුණු තැනත්තාට තමයි කියන්නේ පිරිමියා කියලා. ඒ වුණාට ඒක කොහේ ඉතුරු වී යද්දයි බලන්න ඕන. අතීතේ මුතුන් මිත්තෝ මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ ඉඳ පැන නංගා බෑවුන් තනි තලා හෙල්ලතරින් රිංගා මේවා ගලයි මිනි කැට දිය යට අංගා සිව්මහා ගංගාව හතර දිබ්බාගෙන් මහ සයුරට ගලාගෙන ගියා මුතුන් මිත්තෝ එක්කාසු වෙලා හරස් කොට බැන්දා තෝපා තඹල ගම මිනිපේ මින්නේරි මහරැව්වලින් දිය වැල්ලදමින් බේරි සරු කරවයි කුඹුරු නිල් පෑයෙන් මේරි මගලක් මෑනියන් දෑහරි පින්කාරි ලංකාව අභිමානවත් කළ උත්තම වීරයන් යුතු පුරුෂෝ මේ බිමේ හිටියේ ලක්ෂ සංඛ්‍යාත ඒ පුරුෂයන්ගේ නිර්මාණ මත තමයි මේ ජීවත් වෙන්නේ ඔවුන්ගේ දිරිය මත එහෙම නැත්නම් ඔබට ජීවත් වෙන්න රටකුත් නැ මේ වෙනකොට ඒ වාසනාවන්ත පරිසරය නිර්මාණය කරන්නට නම් භාගයට ඉගෙනගෙන බෑ ජීවිතේ හරියට ඉගෙන ගන්න ඕන ඔයාලා බලන්නකෝ මල් පූජා කරාමි චෛත්‍යයත් මල් වලින්ම පූජා කරලා තියෙන. ඇයි මේ මල් පූජා කරේ? මෙතනක් තියෙනවා අර චෛත්‍යෙත් තියෙනවා. චෛත්‍යෙ බොඩි ඔක්කොම වහලා තියෙන්නේ මල් වලින්. ඇයි? මෙතන පූජා කරුවේ ඇයි අතන පූජා කරුවේ ඇයි? අර විදියට මට කියන්නකෝ ස්වාමීන් වහන්සේ අපි නෙමේ අලුන් තමා ඔව කෙරුවේ කියලා දැන් කියයි කවුරු කෙරුවත් වැඩේ හොඳයි වැඩේ වරදක් නැහැ වැඩේ හොඳයි වැඩේ ඉතාම ශ්‍රේෂ්ඨයි හොඳයි අලංකාරයි මම ඒක අගය කරනවා මම අහන්නේ ඇයි පූජා කෙරුවේ කියලා මල් පූජා කරන්නේ පර වෙනවා බලන්නනේ වෙන මොනවද මේ අරමුණ මල් පූජා කිරීමේ මුඛ්‍ය අරමුණ පර වෙනවා දැකීම අංක 1 ඒ මත පිහිටා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ශ්‍රේෂ්ඨ ධර්මානුකූල දැක්ම ඊට පස්සේ අපිට හම් වෙනවා ඔය පූජා කරන ගාථාවේ කියනවා පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේ තේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝතතායාති විනාශ භාවං මේ පිපුණු සුවඳ ලස්සන මල් මන් ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරමි ජනිත වන කුසලයෙන් මට අමා නිවන් සුව වේවා වැදගත් මේ කොටස පුප්පං මිලායාති යත ඉදම්මේ මා පූජා කළ මේ මල්
යම් සේ හැකිලේද පරවේද මියයයිද එලෙසම මාගේ මේ ඇති දැඩි කරන පෝෂණය කරන ආරක්ෂා කරන මගේ කියා අල්ලාගෙන සිටින ශරීරයද ක්‍රමයෙන් මටත් හොරා වියකි ගිලිහි ජරාවි ගිලන් වී මරණය වැළඳ ගන්නා බව මම දනිමි කියලා අනිත්‍ය වූ ලෝක සත්‍යය මෙනෙහි කරන්නට ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ප්‍රායෝගික වැඩසටහන තමයි මල් පූජාව. ඒ වුණාට මෙවුන්දලා නාකි වෙනකම් මල් තිබ්බා දන්නා තරම් ගාථා කිව්වා පැන්නා ගියා. අය පරවුණත් එකයි පිපුණත් එකයි වඩාපු බව මෙවුන්දලා භාවනා කෙරුවද? නෑ මොන පිස්සුද? ඔවුන්දලා භාවනා කෙරුවා නම් කොල්ල මෙලහට නිවන් දැක්කා. රාගික කාමක ලෝකේ ගිලිලා ඉන්නේ ආයෙන්නේ හයි හත්තිය තියෙන කාලේ සිල්ලෙපා. ඒ කාලේ උන්දලාට තියෙනවා කඩුලු. පණින්න තරණය කරන්න. එව්වා පැනගෙන පැනගෙන ගිහිල්ලා හතර හන්දි බිඳුනාට පස්සේ ඕන් නතර වෙලා ගන්නවා මල්ල. එනවා. හාඳුරුවන්ගේ කරුමේ ඉති. කන් ඇහෙන්නේ නැති ඇස් පේන්නේ නැති මේ උන්දලාව නලවන්න දෙපයි අප්පා. කන් ඇහෙන්නේ නැහැ ඇස් පේන්නේ නැහැ. පාලිකල ගොඩ වෙනවා විහාරයට යන්න හාඳුරු වල්ලන්න ඕනේ මේ උන්ද. හරි අම්මා යන් කියලා. ඒ උන්දාට නැගින්න බෑ උඩට. ඒ තරමට වැටුණාට පස්සේ තමයි එන්නේ බුදුන් වඳින්නේ. එතකම්ම දිව්වා. ඇල්මේ දිව්වා. හැබැයි පුතා ජීවිතේ වැරදුනාට පස්සේ ආයෙ ගොඩ ගන්න බෑ. වැරදුනාට පස්සේ ගන්න බෑ. අහලා තියෙනවා ඇති ශ්ලෝකයක් රාත්‍රීර් ගමිස්සති භවිස්සති සුප්‍රභාතං භාස්වානු දේශ්‍යති හසීස්සති පද්මජාලං ඉත්තං විචින්තයති කෝෂ ගතේ ද්වරේ පේහා හන්ත හන්ත නලිනී බජ උජ්ජහාරක සූර්ය උදා වෙනවා බටහිරින් බැහැලා යන සඳ උදා වෙනවා ආපිට බටහිරින් බැහැලා යන දවස ඇති වෙනවා දවස වියකිලා යන මල් පිපිදෙනවා පර වෙනවා මේ ඇති වී නැති වී යන ලෝකේ එක දවසක් පිපුණාලු බාඳුරා මල. බාඳුරා මල් සත්තු ආකර්ෂණය කරගන්නවා. බාඳුරා නිල් මොන රැස්ස කඳු ලැස්ස කියලා අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තා මාංශ භක්ෂක සාක. ඒ බාඳුරා මල පිපිච්චාම ඒකේ සුවඳට වැගිරෙන මකරන්දේට වසී වෙන කුරුමීන් ඇවිල්ලා රිංගනවා. රිංගපුවාම බාඳුරා මල් බණ්ඩක් කාමල් වට්ටක් කාමල් වගේ ගොටු සහිතයි. ඒ ගොට්ටට රිංගපුවාම මල වැහෙනවා. මල වැහිලා සතා ඇතුලේ දිය කරගන්නවා. ඒකල ඒක උරාගෙන පෝෂණය වෙනවා. දවසක් ඇවිල්ලා රිංගුවාලු මී මැස්සෙක්. මලට රිංගලා හිතේ හැඩියට පැණි බොණ්ඩ තටු ගහලා ලෑස්ති වෙනකොටම මල වැහුණා. මී මැස්සා ඒ මේ අත දැඟලුවා පනින්ද වැහිලා තියෙන්නේ හුස්ම ගන්නවත් බෑ. හිතනවා මේ මල ඇරිච්ච ගමන් මං පයින්නවා එළියට අයනම් රිංගන්නේ නැහැ මෙහෙම වුවාට කියලා. ඇරෙන්නේ නැහැ පුතා. අය ඇරෙන්නේ නැහැ. විනාසයි එතන. පරදිලා උගුලට අහුවෙලා බේරෙන්න හදනකොට වෙන්න ඕනෑ ජාති ටික ඔක්කොම වෙලා ඉවරයි. ඒ නිසා අවබෝධයෙන් පරිසරය දිහා බලාගෙන තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ වියකිලා යන්නට කලින් හයිහත්ය තියෙන කාලේ කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් අරගෙන ඉදිරියට යන්නයි වෙර වඩන්නට ඕනෑ. භාගෙට ඉගෙනගෙන වැඩක් නෑ. හරියට ඉගෙන ගන්න ඕනෑ මේ චූටි භාගෙ පේන මල් පූජාවක් අවබෝධයෙන්. එතකොට දරුවෝ
මල් පූජා කරන්න ගිහිල්ලා අත්තම්මා මොකද අම්මා මොකද අප්පච්චි මොකද මෙහෙම මල් පූජා කරන්නේ කියලා දරුවා බාල කාලේ ඉඳලා බලනවා එතකොට ඒ පොඩි එකාව ළඟින් තියාගෙන පුතේ මල් පූජා කරන්න මේ මෙහෙම බුදුහාමුදුරුව අපේ කියලා තියනවා කියන එක වාඩි කරවාගෙන කිව්වාම ඒ කොල්ලා නැගිටලා තියෙන අඩිය තීලාවට තියන්නේ එහෙම එකක් දැන් දකින්න නැහැ පංචශීලයේ ගන්න වෙලාවේ පිට්ටනිය පුරාවට කොල්ලෝ දුවන්න ගත්තේ හීලෑ නැති මේ සංකල්පයවත් දන්නේ නැති පංචශීලය මොකද්ද කියලාවත් දන්නේ නැති ආවාසය ලැබිලා නැති දරුවෝ හින්දා කොල්ලොන්ට ක්‍රීඩා පිටියේ වුණේ දම් සභා මණ්ඩපේ අනවබෝධේ ළමයින්ගේ ඒ හින්දා දිරිය වඩන්න මේ ලෝකේ අපි භාගිත දන්නේවා පූර්ණ කරලා දරුවන්ට දෙන්න කංකම් විතරටි සැකදුරු වෙන්න ඕනේ විශ්වාසයේ ජනිත වෙන්න ඕනේ විද්‍යාලීය ක්‍රීඩාංගණය නිසාවෙන් මම මේ වෙලාවේ කියනවා විද්‍යාලයේ ඉන්නවා බැඳුණු කණ්ඩායම් තුනක් විද්‍යාලය ඇතුලේ දරුවෝ ආචාර්ය මණ්ඩලය දෙගුරු මේ මෙතන ඉන්නේ ගුරු දෙගුරු සිසු කියන කණ්ඩායම් තුන වාඩි වෙලා ඉන්නවා මේ කණ්ඩායම් තුනේ කාට වැරදුනත් කවුරු නොසලකා හැරියත් වැටෙන්නේ එකෙක් මම මේ ළඟදී ගුරුවරුන්ට දේශනයක් කරන්න ගියා ඒ ගුරුවරුන්ට දේශනය කරන්න ගියපු වෙලාවේ මං බෝඩ් එකේ ලියලා පෙන්වුවා චූටි කතන්දරයක් අර කොක්කු දෙන්නයි ඉබ්බා රංගියපු කතාව විලේ වතුර හිඳිලා කොකු ඉගිලිලා ගියා වතුර තියෙන තැන්වලට ඒ ඉගිලිලා ගියපු කොක්කු අතරේ අනුකම්පාවෙන් පිරුණු අඹ සැමි යුවලක් තමන් එක්ක එකවලේ එකට හිටපු ඉබ්බා වතුර හිඳුණු විලේ මැරිලා යයි කාගේ හරි ග්‍රහණයකට අහුවෙලා ජීවිතේ විනාශ වෙයි ඒ නිසාවෙන් අපිත් එක්ක එකට හිටපු මොකා වුණත් අපේ සතා කියලා වතුර වලකට අරන් යන්න කතා කරගෙන ආවා ජෝඩුව. ඇවිල්ලා ඉබ්බත් එක්ක සාකච්ඡා කරුවා දැන් වතුර පිරිච්ච විලකට යන්න. උපක්‍රමයකුත් භාවිතා කරුවා අපි නීයක් අරන් එන්නම් උඹ මැද්දෙන් හපාගනින් දෙපැත්තේ කෙරවල් දෙකෙන් අපි දෙන්නා අල්ලාගෙන ඉගිල්ලලා ගිහිල්ලා උඹත් ඒ විලේ ඉඳපන් අපිට සතුටින් හිටිය හැකි කියලා සාකච්ඡා කරගෙන එල්ලා ගත්තා. දැන් එතනත් කණ්ඩායම් තුනක් ඉන්නවනේ දැන් කෙකින් එක පැත්තක ඉන්නවා කොකා එක පැත්තක ඉන්නවා ඉබ්බා මැද ඉන්නවා දෙමව්පියෝ එක පැත්තක ඉන්නවා ගුරුවරු එක පැත්තක ඉන්නවා දැන් මේ විමුක්තිය අරන් යන්නේ කොහටද විලකට දාන්න ළමයව තමා ගෙනියන්නේ ළමයා මැද එල්ලිලා ඉන්නේ ගුරු දෙපැත්තේ ඉන්නේ මගක් යනකොට ලෝකේ নানা ප්‍රකාර වූ ව්‍යසනයන් තියෙනවා කොල්ලෝ කෑ ගහන්න ගත්තා ඉබ්බෙක් ගුඩි යනවා කියලා ඉබ්බට කියලා තිබ්බේ මොනවා වුණත් කටනම් අරින්න එපා දෙන්නත් කතා වෙලා හිටියේ මොන සම්බාධකයක් ආවත් අපි ඉවස ගමු කියලා ගමන නිමා වෙනකම් ගමන නිමා වෙන්න දෙන්නෙම නෑ කෑ ගහනවා කොල්ලෝ කොකාට හිතුණලු මේ ගොන් දෙන්නගෙන් එකෙක් හරි ඇතහැරියොත් ඉවරයි දැන් ඒ හින්දා මෙවුන්ට තව ටිකක් හයිය දෙන්න ඕනේ විශ්වාසය දෙන්න ඕනේ කියලා පරිස්සමින් කියලා කිව්වලු කියනකොට කොකාට ඇතහැරුණා ඇතහැරෙනකොටම දැන් ඉබ්බයි කෙකින්නයි පල්ලෙහාට වැටෙන් දෙනවලු කොකා වේගෙන් ඇවිල්ලා අල්ලගත්තලු Tamanට වැරදුනා කියලා ඒකලා එල්ලගෙන අමාරුවෙන් ආපහු උඩට ගියාලු උඩට යනකොට කොල්ල තිබ්බට වැඩිය කෑ ගහනවාලු දැන් වැටෙන්න ගියපු එකව ගත්තා ආශ්චර්යයක් කොල්ල කෑ ගහනවා කෙකින්නට වැවෙන්නෙම නෑලු දැන් මේ කොකා අයත් මොකක් හරි එකක් කරයි කියලා කෙකින්න කිව්වලු කට පරිස්සම් කරගන්නවා කියලා කෙකින්නට ඇතරුණාලු කෝටුව ඒ ගමන කොකා ඉබ්බයි දෙන්න දැන් පහලට වැටිගෙන එන්න එනවා කොකා මගදී අතාරිනවා
බිම වැටෙන්න කලින් එතකොට ඉබ්බයි වෙලා ඒ ගමන කෙකින් වේගෙන් ඇවිල්ලා ආපිට ගත්තලු දැන් ගුරුවරු දෙගුරුයි එක්කාසු වෙලා මේකා වැටෙන්න නොදීම ගෙනියමු කියන හැඟීමෙන් අරන් යනවලු උඩ යනකොට කොල්ල කෑ ගහනකොට ඉබ්බා දැන් දෙපාරක් වැටෙන්න ගිහිල්ලා අර කොල්ලෝ ගොඩ අරන් යන්න යනවා ඉබ්බාගේ ඉබ්බා කිව්වලු හා දැන් හු කියලා කෙරුවද වැඩේ කියලා එතකොට මට ඇරනලු අය අල්ලන්නේ ගන්න නැහැනේ පුතා අය අල්ලන්නේ එකක් නැහැ ඉබ්බා වැටිලා කුඩු වෙලා ගියා මේ කතාව ඇතුලේ කියනවා මව්පියන්ට ඇතෑරුණත් වැටෙන්නේ ඉබ්බාමයි ගුරුවරුන්ට ඇතෑරුණත් ඇතෑරෙන්නේ ඉබ්බාමයි ඌම ඇතෑරියත් ඇතෑරෙන්නේ ඉබ්බාමයි මේ ගුරු දෙගුරු සිසු කියන කාට ඇතෑරුණත් පුතා වැටෙන්නේ ශිෂ්‍යයා ළමයි විභාගෙද ලියන 60ම පෙළුණත් මහත්තයා පඩියෙන් කපන්නේ විදුහල්පති පඩිය අඩු කරන්නෙත් නැහැ ගුරු පඩිය අඩු කරන්නෙත් නැහැ පඩිය එනවා අර ක්‍රමයට අඩු වෙන්නේ හැබැයි දරුවාගේ ජීවිතය විනාශ වෙලා යන එඳ පුතේ වැඩි දිරියක් ගන්න ඕනේ වෙන කවුරුවත් නෙමෙයි මම පුතාලා මම මේ කිව්වේ පොඩි අයට තේරෙන්නේ සාමාන්‍ය පෙළයි උසස් පෙළයි 10යි 10 11 12 13 මම පුතාලට හොඳට තේරෙනවා වැටෙන්නේ පුතේ කාට ඇතෑරුණත් මම පුතාලා දිරියෙන් ජීවිතේ ජය ගන්න නම් හොඳ අරමුණකට යා යුත්තේ ඔබමයි එනිසා වාසනාවන්ත හෙටක් වෙනුවෙන් විශ්වාසය තියන්න තමන්ගේ අම්මා අප්පච්චි ගැන විශ්වාසය තියන්න ආචාර්ය මණ්ඩලය ගැන විශ්වාසය තියන්න පුතේ පෙළ පොත ගැන විශ්වාසය තියන්න උගන්වන දේ පිළිබඳව දැඩි විශ්වාසයකින් යුක්තව ඔබ ශාස්ත්‍රෝග්‍රහණයේ යෙදුනොත් සිත් සතර හැදෑරුවොත් ශිල්ප හදාරා ගත්තොත් ජීවිතේ ගොඩ ගත හැකි මං චූටි කාලේ අපේ පවුලේ පුතේ 10 දෙනෙක් හිටියා දුවා දරුවෝ අම්මයි අප්පච්චි 12යි මං 5 වෙනියා අලුත් කලිසම ජීවිතයට හම්බෙලා නැ අපිට නිල ඇඳුම් හම්බෙච්චි නැ කාලෙ නෙමෙයි අලුත් ඇඳුමක් හම්බෙලා නැ අයියන්ඩි ඇඳලා පරණ වෙන එක මට මං ඇඳලා පරණ වෙන එක මල්ලිට එහෙම තමයි හම්බෙන්නේ අපි ඉරිච්චේ වාට අම්මා ගෙදරින් නූල් ඇදලා අඬ අල්ලලා දීපු කලිසම් ඇඳගෙන 10 11 පන්ති වලත් ඉගෙන ගත්තා ඒ ඉගෙනගෙන ජීවිතේ ගැට ගැහුවා ඉස්කෝලේ යනකොට කන්න උදේට නැහැ ඇරිලා ඇවිල්ලා කන්න දවල්ට නැහැ රැට අප්පච්චි කුලියකට ගිහිල්ලා ඇවිල්ලා හාල් ගෙනල්ලා උයලා දෙනකන් අපිට මොකවත්ම නැතුව හිටියා ඉස්කෝලේ ඇරිලා එන ගමන් දඹගෙඩි ඉඳි ගස් ගාවට ගිහිල්ලා ඉඳි දියුල් ගස් ගාවෙන් දියුල් හම්බෙච්චුවා කාලා ගෙදර එනවා ගෙදර කෑම නැති බව අපි දන්නා නිසා හැබැයි කුසේ ගින්නට වහල් නොවුණු අපි හිතේ ගින්දර නිවා ගන්නට මහන්සි වෙන්න ඕනෑයි කියන දැක්මෙන් අම්මයි අප්පච්චි කියාපු ඔවදන් වලට අනුව දිරිය වැඩුවා මං කවදාවත් පන්තියේ තුන්වෙනියා වෙලා නැහැ එක්කෝ එක නැත්තම් දෙක මං උසස් පෙළ ලියන්න පන්තියකට ජීවිතේට ගිහිල්ලා උසස් පෙළ ලිව්වා උසස් පෙළ පාස් වුණා විෂයන් හතර කාලෙ මං තදබල රෝගාබාධයකින් හිටියා ඒ කාලෙ විශ්වවිද්‍යාලේ යන්න ලකුණු මදි වුණා මං ඒ ප්‍රතිඵලයක් තියාගෙන දහම් පාසලේ උගන්වමින් හිටියේ පොඩි කාලේ ඉඳලා හැබැයි පුතා මං අවුරුදු 23ක් වෙනකන් හිටපු ජීවිතය ඇතුලේ 23 අවුරුද්දක් වෙනකම්ම අවුරුදු 15 ඉඳලා දහම් පාසලේ උගන්වලා හාමුදුරුවරුන්ගේ අවවාද අනුශාසනා අපේ අම්මගේ අප්පච්චිගේ අවවාද අනුශාසනා මැනවින් ගත්ත මං අවුරුදු 23 ේදී මහණ වුණා පැවිදි වෙච්ච මං
මගේ ජීවිතේ ඉලක්කයක් තියාගෙන ඒක දිහා බලාගෙන ආවා. ඒ කාලේ කාමර දෙකයි කුස්සියයි ස්තූපුවයි තිබිච්චි. අපි 12 දෙනෙක් ජීවත් වෙච්චි. අතුකල වෙනුවට මගේ සහෝදරයෝ 9 දෙනාට මටත් කාමර 100කට එහා ගෙවල් තියනවා. දැන් සුඛෝපභෝගී වෙන්න මටත් තියෙනවා කාමරයක් දෙකක් ඉන්න මං හදාගෙන. ඒවා හිඟා කාලා පින් පත්‍ර ගහලා හදාපුවා නෙවෙයි, මගේ දිරියෙන් හදාපුවා තියෙනවා. මගේ වැටුපෙන් මගේ දේශන ගාස්තු වලින් මං හදලා තියෙනවා. මං ඔය ඉන්න පන්සල හදන්න මට කෝටි එකමාරක් ගියා. මං අවුරුදු 8යි එතෙන්ට ගිහිල්ලා අවුරුදු 8ට මං ඇදුවා කොහමද හිතුවක් බැරි නෑ. උත්සාහවන්තානම් ජනානම් කිම සාදියන් උත්සාහවන්ත මිනිසුන්ට කරන්න බැරි දෙයක් නෑ. තමන්ගේ ජීවිතය පිළිබඳව දැඩි විශ්වාසයක් තියෙන්න ඕන මට පුළුවන් කියලා. තමන්ගේ ගුරු දෙගුරු ගැන විශ්වාසයක් තියන්න ඕන. මේ ශ්‍රී ලංකා ධරණි තලය මේ ස්වභාවික ලෝකයේ ගැන විශ්වාසයක් තියන්න ඕන. විශ්වාසා පරමාඥාති. අපි ඔක්කොම සම්වර්ධනයේ නැමති ඉලක්කය කරා යන එකම පවුලක පුරවැසියෝ වෙන්නේ විශ්වාසය මතයි. බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, මෙලොව ගැන, පරලොව ගැන, කුසල් අකුසල් ගැන විශ්වාසය තියන්න ඕන. ඒ වගේම මහා සංගරුවන ගැන විශ්වාසය තියන්නට ඕන. ස්වාමියාට බිරිඳ ගැන, බිරිඳට ස්වාමියා ගැන, දෙමව්පියන්ට දරුවෝ ගැන, දරුවන්ට දෙමව්පියෝ ගැන, කාර්ය මණ්ඩලයට ප්‍රධානියා ගැන, ප්‍රධානියාට කාර්ය මණ්ඩලය ගැන, රටේ රජුරුවන්ට රටවැසියෝ ගැන, රටවැසියන්ට රජුරුවෝ ගැන විශ්වාසය තිබ්බේ නැත්නම් ඒ ගෙදරත්, ඒ ආයතනයත්, ඒ රටත් පවතින්නේ නෑ පුතා, කඩා වැටෙනවා. ඒකට හොඳම උදාහරණය ශ්‍රී ලංකාව. සමගිය සතුට, ප්‍රීතිය, විශ්වාසය නැති පාර්ලිමේන්තුවක් තියෙන නිසාවෙන් අපේ රටේ ශ්‍රී ලාංකීය සම්වර්ධනය බිඳ වැටිලා කඩා වැටිලා තියෙන. සුරංගනා ලෝකමවලා ඔළුවේ තියන්න හැදුවාට අපිට පේනවා ණය බරින් මිරිකෙන මිරිකිල්. මිනිසුන්ට එදිනෙදා ජීවිතයේ දැනෙන වේදනා හොඳට පේනවා. සම්වර්ධනය නෙමෙයි කියලා මම ඔප්පු කරනවා. නම් ඔක්කොම ටික තියලා හැම අමාත්‍යංශයම අසංවර්ධිතයි කියලා මට පෙන්වුවා. ශ්‍රී ලංකා කෘෂිකර්මාන්තයේ අපි වටේ තියෙන එක කෘෂිකර්මාන්තයේ සංවර්ධනයේද සංවර්ධිතද නෑ. අපේ ඉන්න කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්වරේ රටේ කෘෂිකර්ම අමාත්‍යවරේ ඉන්නවා. ඒ ඉඳලා කෘෂිකර්ම බට්ටා දක්වා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරියෙක් ඉන්නවා අපේ ගමට. ඒ දක්වා විශාල පිරිසක් නිල දූරාවලියක් තියෙනවා. ලංකාවේ හදාපු ඇටයක් කියමු බලන්න. බීජ ඇටය නෑ, එව්වා නෑ. ඔක්කොම ගේන්නේ මැලේසියාවේ. කංකුන් දඬු තියෙනවා මැලේසියාවේ, මඤ්ඤොක්ක දඬු මැලේසියාවේ, මුරුංගා ඇට මැලේසියාවෙන් ගේන්නේ. ඔක්කොම මැලේසියාවෙන් ගෙනල්ලා ලංකාව මැලේසියාවට වික්කා. එහෙම රටක් කෙරුවේ දියුණු හින්දාද නෑ. අතීතයේ මුතුන් මිත්තෝ පෙරදිග ධාන්‍යාගාරයේ කියන එක හැදුවේ දේශීය සම්පත් භාවිතා කරලා. දේශීය සම්පත් අපිට සම්පත් හිගද? ඕන තරම් සම්පත්. ඒ තියෙනේ වාගෙන් වැඩක් ගන්නේ නැතුව තියෙනවා විකුණලා අනුන්ට අතපාලා කන ජාතියක් වෙච්චි ශ්‍රී ලංකාව මේ කේඳෑරි වෙච්චි වර්තමානයකට සේන්දු වෙලා ඉන්නේ. අනාගතයේ ඉරණම ඔබට පේනවා ඇති ඒ හරහා. එහින්දා ඇහත් ඇරලා බැලුවොත්, ඥානයෙන් නුවණින් බැලුවොත් අපි යන්නේ යන්නේ හෙළකට බව තේරුම් අරගෙන, විනාශයට බව තේරුම් අරගෙන, හැම කෙනෙකුගේම ජීවිතය තුළ විශ්වාසයෙන් යුතු පෞරුෂයක් තියාගෙන තමන්ගේ ස්වකීය ආත්මයෙන් ජීවිතයෙන් මේ ලෝකයට යමක් කරන්නට ධීරිය වඩන්න, වීරිය කරන්න පුළුවන් ඔබට. ඒ විශ්වාසයේ ගේ ඇතුලේ හැදෙන්න ඕන. අම්මා තුල, තාත්තා තුල, දරුවාට අධ්‍යාපනය දෙනකොට විශ්වාසයකින් දෙන්න ඕන. අපිත් තරන් නැගී හිටපන් පුතේ කියලා.
දැන් අපේ අම්මා මොනතරම් සතුටු වෙනවද මේ සභාවේ හිටියාන විද්‍යාලීය ක්‍රීඩාංගණය පුරෝලා බැතිමතුන් වාඩි වෙලා පසඟ තියලා වඳින්නේ මගේ පුතාට කියලා අපේ අම්මා උද්දාමයට පත් වෙනවා ප්‍රීතිමත් වෙනවා රටේ මහරජුරෝ මේ සභාව මැද්දෙන් ආවා නම් ඇවිල්ලා සිරස නමා වන්දනා කරලා ඉඳ ගන්නවා අපේ අම්මා හිතනවා එතකොට රටේ මහරජුරුවත් වඳින්නට තරම් මගේ කිරුරා බිබු මගේ පැටියා වාසනාවන්තයි කියලා ඒ උතුම් සැනසීම අම්මාගේ හිතට ඒ උතුම් වටිනාකම අම්මාට දෙන්න හැකි දරුවෙක් වෙයි නම් පුතා කිරි නයින් නිදහස් වෙනවා අප්පච්චිගේ දාඩිය නයින් නිදහස් වෙනවා ඒ වාසනාව ලබන්න වීරිය කරන්න ඕන අධ්‍යාපනයේ ඉහළට එන්න එන්න දරුවා සමාජයේ වරප්‍රසාද ලත් ගෞරවනීය චරිතයක් වෙනවා ඒ ගෞරවනීය චරිතයට මහත්මා මහත්මිය කියන වචනේ කොච්චර කියවෙනවද ඒ මහත්මා චරිතය නිර්මාණය කළ මුල්ම දෙගුරුන් අම්මයි තාත්තයි ගෙදර බුදුන් අම්මයි තාත්තයි ඒ දෙන්නට ප්‍රීතිය දෙන්නට පුළුවන් හැකියාව තියෙන්නේ අධ්‍යාපනයේ නිකන් හිතලා බලන්නකෝ දේශපාලඥයෝ පැරදිච්ච ගමන් විසිකා වෙලා යනවා කේලා ඇරි වෙච්චි වඳ බහපු ගෙල් ගස්වා ඉවරයි යාට වන්දනා කරපු කල් ඒ වගේ නෑ අධ්‍යාපනය තුබු තැනක සොර සතුරන් ගත නොහෙනා එසඬ මනාවත් වතුරෙන් වල නොහෙනා කෝපවත් රජ මැතිලුන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා අම්මේ තාත්තේ ඔබේ ආරක්ෂාවට තියෙන්නේ දරුවාගේ අධ්‍යාපනය. දරුවාගේ ආරක්ෂාවට තියෙන්නේත් අධ්‍යාපනය. මේ සියලු දෙනාටම රැකවල්ලාන්න තියෙන අධ්‍යාපනය දෙකයි කියලා හිතන්න එපා. ඒකට පළවෙනි තැන දෙන්න ඕනේ ඒකට විශ්වාසය තියන්න ඕනේ. එහෙනම් උත්තම විශ්වාසයකින් යුක්තව ජීවිතය දිනන්න බණ ඇහුවාම ඔබට වාසනාව ලැබෙනවා පෞරුෂය හැදෙනවා. දිට්ඨි මුජුං කරෝති බණ ඇහුවාම ඍජු දැක්මක් එනවා මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා සම්මා දෘෂ්ටිය පහළ වෙනවා මේ ඉන්නත්ෝ මිත්‍යා දෘෂ්ටිකයි ඔක්කොම පිටතනියේ ඉන්නවා දහස් සමාරක් ඔබ ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි කියලා මන් නොසැලී කියනවා නෑ ස්වාමීන් වහන්සේ අපි සම්මා දෘෂ්ටියෙන් ඉන්න හින්දානේ මේ වාගේ හොඳ දම් සභා මණ්ඩපයක් ඇඳෙව්වේ කියලා ඔබට හිතේ දම් සභා මණ්ඩපේ කැඳවලා දම් සභා මණ්ඩපේ හිටියක් ඔබ මිත්‍යා දෘෂ්ටිකයි කියලා මට හිතෙන්නේ කුසල අධිරාජ්‍ය හීන වාගේ අධදකලා බය වෙන බුදුහාමුදුරුවන්ගේ කල්යාණ මිත්‍රයා හීන දකලා බය වෙලා ශාස්ත්‍රයක් අහනවා තමන්ගේ දෛවඥයන්ගෙන් ශාස්ත්‍රයක් ඇහුවාම කියනවා මහරජතුමනි මහත් ව්‍යසනයක් ඔබටත් රාජ්‍යයටත් එහින්දා මේකට බිලි පූජාවක් තියලා දෙවියෝ සන්තෝෂ කරන්න ඕනේ එහින්දා හැම සත්තු ජාතියකින්ම 10000 ගණන්ලා එවුව ගින්නේලා පුච්චලා දුමාරයේ හිස් අවකාශයට යවන්න ඕනේ දෙවියන්ට ආග්‍රහණය වෙලා සතුටු වෙන්න කියලා කියනවා රාජ්‍යරුව අන කරලා සත්තු ගණන්ලා බඳිනවා දැන් රජවාසල වත්තේ මල්ලිකා දේවි කන්දියාගෙන ඉන්නකොට ඇහෙනවා යුද්ධේ වාගෙලුවොත් කෑ ගන්නවා බැටළුවොත් කෑ ගන්නවා ඌරොත් කෑ ගන්නවා අරකුත් කෑ ගන්නවා යුද්ධයක් ඇහෙනවා බැලුවහම සඳළු තලයේ සිට සත්තු වත්තක් රජුරුවන්ගෙන් අහනවා ඇයි කියලා ඒගොල්ලන් රජුරුව කියනවා දෛවඥයෝ කිව්වා අපලයක් තියෙනවා කියලා ඒකට මෙවුන් පුච්චලා දුමාරේ අරින්න කියලා ඒගොල්ලන් මල්ලිකා දේවි බැන්න ආ හොඳ ලතා අර ගහට පණ දීපු ලතා ඒ ගහ මරාපු ලතා නෙවෙයි මල්ලිකා දේවි කිව්වා බුදුහාමුදුරුවන්ගේ සමීපේ ඉන්න කල්යාණ මිත්‍රයා වෙච්ච ඔබ මේ මහා පාප කර්මයක් කරන්නේ සම්මා දෘෂ්ටිය පහල කරගන්න මිත්‍යා දෘෂ්ටිකෝ පස්සේ යන්න නැතුව කියලා එක්කාගෙන ගියා එක්කගෙන ගිහිල්ලා මල්ලිකා දේවි බුදුහාමුදුරුවාට හීන ටික කිව්වා ඒ ගමන බුදුහාමුදුරුවෝ හීන පලාපල ටික කිව්වා අදටත් ගැලපෙන්නේ මහරජුරෝ බුදුහාමුදුරුවෝ ළඟ හිටියාට වැඩක් නැහැ පුතා මිත්‍යා දෘෂ්ටිකයි
අපි පන්සල් ගියාට බුදුන් වැන්දාට බණ ඇහුවාට මිත්‍යා දෘෂ්ටිකයි සම්මිය දෘෂ්ටිය නැහැ ඔයාලා සතර පෙර නිමිති අහලා දැන් කොච්චර කල්ද මේ අත්තම්මල අහලා දැන් අවුරුදු 80යි ඇයිද ඔවුන්දලා අහලා අවුරුදු 80යි අවුරුදු 80ක් හතර පෙර නිමිති මේ උන්දලා ගාව තව දැක්කද කියලා අහන්නකෝ එකක්වත් මේ දම් සභා මණ්ඩපේම තියෙනවා සතර පෙර නිමිති තුනක් මොනවාද සතර පෙර නිමිති මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවා ඒවායින් තියෙනවා නේ තුනක් මහල්ලෝ ඉන්නවා ලෙඩුවෙමට පැවිද්දෝද වැඩ ඉන්නවා නැත්තේ මලකඳක් විතරයි අපේ පන්සලේ ස්වාමීන් වහන්සේ මලකඳක් බලන්න වැඩියාලු එහෙනම් මලකඳනු තෝන තරම් මේ පැත්තේ පහුගිය ටිකේ තියෙන්න ඇති සතර පෙර නිමිතිම ඔබට මුණ ගැහිච්චි වාර ගාන මතක නැති තරම් නේ දැකලා හැම තියනද ඔය එකක්වත් මුණ ගැහුණාට දැකලා නැහැ ඒකනේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මුණ ගැහුණාට දැකලා නැහැ හරි දැකීමක් නැහැ පළවෙනි එක මෙවුන්දලාගේ ඇඟේ තියෙන මහලුකම මහලු මහලු කියන වචන තේරුම මහලු මා හැලුණු කියන එක අම්මා මා හැලුණු බලන්නකෝ නාගියා ඔක්කොම තමන්ගේ මොනවද මේ වෙනකොට හැලිලා තියෙන්නේ කියලා ඉස්සර තිබ්බාගේ පේනවා නේද බැලු බැලමට හැලිලා තියෙන බව ළඟ ඉන්න අය බලන්නකෝ නාගියා එදියා එයාගේ හැලිච්ච ඒවා ඔබට ගණන් කර කර කිව්වා ඇගේ කෙස්වල තිබුණු පැහැය හැලිලා මම උදාහරණයට මේ ඉස්සරහින් අම්මා වරන් කියන්නේ කෙස්වල තිබුණු පැහැය හැලිලා කළුම කළු පාටට කිතුල් රෑම් වාගේ වුන්දාගේ තිබ්බේ ඒ හින්දාම තමයි අරුන්දා වහ වැටුනේ ඒ තිබුණු හර හුරු හුටි කේස කලාපයේ දැන් සුදු පැහැ ගැන්නිලා තිබුණු කේස කලාපෙත් හැලිලා අඩු වෙලා ඒ වුන්දාගේ කටේ තිබුණු දත් හැලිලා එවුන්දාගේ මූණේ තිබුණු පිරිපුන් හුරුබූටි සිනිඳු සුමට දැකුම් කළු පෙනුම හැලිලා දැන් හැලි වැටිලා ගොර කාඬුවාගේ ඇකිලිලා එවුන්දාට තිබුණු ශරීරයේ ශක්තිය දැන් හැලිලා එවුන්දාට තිබුණු නිරෝගී භාවය දැන් හැලිලා එවුන්දාට ජීවත් වෙන්න තිබිච්ච ආයු කාලේ ඒකත් හැලිලා ඔකෝම හැලිලා ගියා ඒ හැලුණට පස්සේ ශක්තියෙන් ටික පෙර කරපු බොහෝ දේවල් දැන් කරන්න බෑ ශක්තියෙන් හැලුණාට පස්සේ කරපු බොහෝ දේවල් දැන් කරන්න බෑ කරන්න බැරි හින්දා කියනවා නොහැකියාව න හැකි නොහැකි නාකි එහෙම තමයි පදේ හැදිලා තියෙන්නේ නොහැකි නම් මොකද කරන්න ඕනේ අතාරින්න ඕනේ අම්මා නොහැකි ඒවා අතාරින්න ඕනේ හැකි ඒවා විතරක් තෝරා ගන්න ඕනේ හැකි අයට නොහැකි දේවල් පවරන්න ඕනේ තමන්ට හැකි දේ බේරාගෙන මේ මරණය කියන ධර්මතාවයට සූදානම් වෙන එක තමයි අපේ වගකීම යුතුකම ඒකට කල යුතු දේ තෝරා ගන්න ඕනේ අපි මේ වයසේදී නාකි වෙන්න වෙන්න අපි හීලා කීකරු විනීත දුදුවන් ප්‍රසාදයට පත්වන මෛත්‍රී සහගත ක්‍රියාවල යෙදෙන්න ඕනේ එතකොට හැම කෙනෙකුගේම උපකාරය සත්කාරය ආදරය අපිට ලැබෙනවා නැත්නම් ලැබෙන්නේ නාකි වෙන්න වෙන්න නයාවාගේ වුණොත් එහෙම අය කවුරුවත් කිට්ටු වෙනවද කිට්ටු වෙන්නේ මං දන්නවා ගොඩක් නාකි වෙන අය හරි සරයි එවුන්දලා ගාවට කිට්ටු වෙන්න බෑ හොස්සාගේ මැස්සා යන්න බෑ ඒ තරමට ඒ හින්දා පින්නතුනි අපි ඔක්කොම යන්නේ ওই නාකි කියන තැනට ඒ හින්දා මේ ඉස්සරහ ඉන්න දැනට නාකි අය උදාහරණේ තරම් මං කිව්වේ තව අවුරුදු 10කින් 12කින් 15කින් 20කින් අපිත් ඔය ගොඩට වැටෙනවා මට දැන් 47යි තව තියන්නේ පින්නතුනි 3යි 50ට
ඊට පස්සේ මාත් යන්නේ අවරගිරටම තමයි මගෙත් නාගිකොම එන්නේ එච්චර කල් නෙමෙයි පොඩි කාලයක් තියෙනවා මං හැබැයි ලෑස්ති වෙලා ඉන්නේ මං බය නැතුව ලෑස්ති වෙලා ඉන්නේ මං හදලා තියෙනවා පන්සල් දෙකක් මං හදුවා 18 රියන් සමාධි පිළිමයක් 13 රියන් සමාධි පිළිමයක් ආවාස ගෙවල් ලින් ධර්මශාලා බඳවලා සම්පූර්ණ පන්සල් දෙකක් නිර්මාණය කරලා ගෙවතු දෙකක් නිර්මාණය කරලා ගෝලයෝ සම්බුද්ධ ශාසනයට බුද්ධ පුත්‍රයන් වහන්සේලා හදලා මා උගත් සිත්සතර ලෝකයට කියා දීලා මම සන්තෝෂයෙන් ඉන්නේ මගේ අම්මාට කිරිවලට ණයක් නැහැ මගේ අප්පච්චිගේ දහඩිය වලට මම ණයක් නැහැ ඒ දෙන්නාට නිර්වාණගාමීත්වයට පින් එකතු කළා මං කියලා මට සතුටක් තියෙනවා ඒ නිසා නාකි වෙන්න කලින් කල යුතු දේවල් ටික කරගෙන නාකි උනාට පස්සේ කරන්න ඕනේ පුංචි වැඩ කොටසක් ඉදිරි කරගෙන ජීවත් වෙන්න මහන්සි ගන්න අවබෝධයයි ඕනේ ඒ හින්දා පින්නතුනි අපිට ඍජු දැක්මක් හදාගෙන ජීවිතේ දකින්න ලොකු උත්සාහයක යෙදෙන්න චිත්ත මස්ස පසීදති එහෙම වුණාම මෙලෝ සතුටත් පරලෝ සතුටත් සදාකාලික සතුට නැමැති අමා මහ නිර්වාණ ලාභයෙන් සැනසීම ලබන්නටත් ඔබ හැම දිනාටම වාග්ය උදා වෙනවා ඒ සඳහා දිරිය ශක්තිය හැම කෙනෙකුටම ජයසිරි මහා බෝහාමඳුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් දලදා හාමුදුරුවන් වහන්සේගේ උතුම් බුද්ධ තේජානුභාවයේ බලයෙන් වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා බණහඬ ලෑස්ති වෙන්න ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ තා බණ කිව්වේ නැද්ද කියලා හයි නෑ මම මේ කිව්වේ බණ ඇව්වහම ලැබෙන ලාභ ටික ඉගෙන ගත්තහම ලැබෙන ලාභ ටික දැන් තමයි බණ මෙන්න මේ ටික ක්‍රමානුකූලව පිළිපැද්දාම අර ටික ලැබෙනවා මම වටිනාම කියන ධර්මතා හතරක් කියන්න හදන්නේ අවුරුදු දෙකක් මං කියනවාට මේ ධම් සභා මණ්ඩපේ ඉන්න එක්කෙනෙක් හරි කමක් නැහැ අවුරුදු දෙකක් මම මේ කියන ටික කරන්න පෝසත් වෙන්න බැරි වුණොත් මං ගාවට ඇවිල්ලා කියන්න මං ඒ වෙලාවෙම සිවුර ගලවලා තියලා ගෙදර යනවා මේ සම්බුද්ධ දර්ශනය මට මගේ ජීවිතයට වඩා විශ්වාසයි බුදුහාමුදුරුව මගේ ජීවිතයට වඩා මට විශ්වාසයි ඒ හින්දා මම කියනවා මං එක ප්‍රායෝගිකව ඉගෙන ගත්ත කෙනෙක් නිසා ඔබ අවුරුදු දෙකක් මම මේ කියන කාරණා ටික ප්‍රගුණ කරලා පිළිපදලා ප්‍රතිපත්ති ගරුකව ඉඳලා එන්නකු බලන්න ඔබ ශ්‍රේෂ්ඨ පෝසත් මිනිහෙක් වෙනවා හැම පැත්තෙම මම මාතෘකා කළේ මොකද්ද ඔබට ඒකට වෙච්ච දෙයක් නැද්ද මේ වෙනකොට ඒකට වෙච්ච දෙයක් නැහැ මම මාතෘකා කළේ සාමාන්‍ය පෙළ ළමයින්ගේ විභාගයේ තියෙන 10 පෙළ පොතේ තියෙන 9 පෙළ පොතේ තියෙන මාතෘකාවක් පුතා කොහෙන් වගිනාවේ නැ ඉස්කෝලේ පෙළ පොතේම තියෙන එකක් කිව්වේ ඛතමං චෞසෝ සම්මා වායාමෝ ඉදාවසෝ බික්කු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය අනුප්පන්නානම් අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උප්පාදාය උප්පන්නානම් කුසලානම් ධම්මානම් තිතියා අසම්මෝසාය බීවෝ බාවාය වේ පුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දංජනේ තිවාය මති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති මෛපුතා ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මුල්ම සූත්‍ර දේශනාවෙන් කොටසක් වෙයි මොකද්ද මුල්ම සූත්‍ර දේශනාව මොකද්ද දම්සප්පවතුන් සූත්‍රය හැබැයි දම්සප්පවතුන් සූත්‍රයේ කොටසක් උනාට ඒක නොතේරෙන හින්දා අපිට දම්සප්පවතුන් සූත්‍රයේ විස්තර කරලා ආය සූත්‍රය දේශනා කළා ඒක සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළේ
ඒ සූත්‍රයේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය විස්තර කරලාමයි මොකද්ද ඒ සූත්‍රේ නම සත්‍ය හතර විස්තර කර කියන ලද සූත්‍රය නිසා ඒකට කියනවා පුතා සත්‍ය විභංග සූත්‍රය කියලා මම ඔබට විස්තර කරන්න ලෑස්ති වෙන්නේ සත්‍ය විභංග සූත්‍රයේ අවසාන සත්‍ය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍යනේ මං කියන්න හදන්නේ මාර්ග සත්‍යෙහි අන්තර්ගත එක් කොටසක් මාර්ග සත්‍ය මොනවද තියෙන්නේ අතුලක් වෙලා මම පුතා මම මේ කියපු ටිකම විභාගෙට ලියන්න ඕනේ මේ මෙතනින් අහන්නේ ප්‍රශ්නේ මාර්ග සත්‍ය මොනවද තියෙන්නේ කියන එකෙන් තමයි ප්‍රශ්නේ අහන්නේ හැබැයි මං ඔච්චර වෙලා මේ කියාගෙන ආපු ධම්සප්පවතුන් සූත්‍රයේ ඉඳලාම ලියන්න ඕනේ පූර්ණ ලකුණු 15ක්ම මම පුතාලට හම්බෙන්නේ කොහේ හරි තැනක සම්මානයකට විශිෂ්ට සම්මානයකට අඩුවක් තිබුණොත් මේ ඔක්කොම ටික කලතලා ගලපලා ලියලා තිබුණොත් ඒ ලස්සන හින්දා අර හිග ලකුණු දෙකත් එකතු කරලා මම පුතාලට සම්මානයක් විශිෂ්ට සම්මානයක් පුරවන්න බලන නිරීක්ෂකයා හිතේ ප්‍රීතිය උපදවා ගන්න එහෙනම් දැකුම් කළ උත්තරයකට යන්න මේ ඔක්කොම ඕනේ පුතේ මාර්ග සත්‍යයේහි අතුලත් වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ අටම එළි වෙනකන් කිව්වත් ඉවර කරන්න බැරි නිසා මං කියන්න හදන්නේ එකක් අටෙන් ඒක තමයි සම්මා වායාම සම්මා වායාම යහපත් වීර්යය යහපත් වෑයම උත්සාහය උනන්දුව මොනවටද සැප විඳින්න සතුටු වෙන්න ජීවිතේ ජය ගන්න නිදහසේ ජීවත් වෙන්න නිර්වාණ ගාමීත්වය පසක් කරගන්න මේ වීර්යය ටික වඩන්න ඕන මෙලව සතුට සැනසීම ප්‍රීතියක් නිවනත් පරලොව සතුට සැනසීම ප්‍රීතිය නිවනත් සදාකාලික සතුට නැමැති අමා මහ නිවනත් ලබන්න සතර සම්‍යප්පදාන වීර්ය වඩන්නට ඕනේ. ඒකේ පළවෙනි එක තමයි අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය මෙච්චර කාලයක් නොකරපු පව් නොකර ඉන්න වෑයම් කිරීම. මෙච්චර කාලයක් ඔබ සිල්වත්ව ගෙනාපු ජීවිතය සිල් බිඳින් නැතුව ඉස්සරහට මැරෙන කම්ම යන්න ආරක්ෂා කරන්න වීරිය කරන්න ඕනේ. චූටි කාලේ දරුවෝ විද්‍යාලේ අපිට කරදර නෑනේ මහත්තයා. පොඩියම් විනය විරෝධී වැඩ කරන්නේ නෑ මහත්තයා. හැබැයි 8 9 10 11 12 13 මේ පන්තිවලට එනකොට විනය විරෝධී වැඩ වැඩි. අර පුංචි කාලේ තිබ්බ සිල් ගුණවත්කම් ඔක්කොම බිඳගෙන බිඳගෙන කඩාගෙන යනවා. ඇහැ කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන් පිනවන්න රාග ద్వේෂ මෝහ කියන ක්ලේශ ධර්ම ඇතුව එහිදා පුතේ පරදිනවා මේ වස්ත ගියපු ගම දිනන්න ඕන හින්දා තමයි කියන්නේ අම්මයි අප්පච්චි හදලා දුන්නු සිල්වත් ජීවිතය විද්‍යාල භූමියේදී උපමට්ටම් කරන ඔබේ සීලය ගුරුවරුන් විසින් දැනුමෙන්ද පෝෂණය කරමින් කුසලතාවයන්ගෙන්ද පෝෂණය කරමින් ආකල්ප වලින් වැටකඩලු ආරක්ෂා කරමින් රැගෙන යන ගමනේදී වීරිය වඩන්න ඕනේ නොකල වැරදි නොකරම ඉන්න. එතකොට ලස්සන හිතක් තියෙනවා පුතේ. මේක වැඩි හිටියන්ටත් එහෙමමයි. අනියන් සම්බන්ධතා වැඩි කසාද බැඳපු අයගේ කසාද බඳිනකන් ඔබ රැකගෙන ආපු ප්‍රතිපත්තිගරුක ජීවිතය බැඳලා ටික කාලයක් යනකොට විනාශ කරනවා.
කසාද බැඳපු දවසේ ආරම්භ කරගත් ප්‍රේමණීය හැඟීමම මැරෙනකම් මරන් යන්න වීරිය කරන්න ඕනේ මතකයින එක කේක් කෑල්ලේ වවුල් වාගේ එල්ලිලා කාලා ආවේ මගුල් පොරුවේ හිටගෙන ඉඳලා ඇඟිලි නුගුල් වලින් ගැට ගහලා වැක්කෙරුවා වතුර ගෙදරට ගොඩ වෙනකොට පෙව්වා සමම්පිච්ච මල් වතුර ඔබාපුවා කාර් එකේ කැන්දාගෙන ඇවිල්ලා වීල් බැරෝවේ ගෙදර ආවා වුණත් තිබිච්චි ඒ ලස්සන ආරම්භය මැරෙනකම්ම තිබ්බා නම් කොච්චර වටීද ගෙදරට අඹසමියෝ හැටියට ඒක ආරක්ෂා කරන්න ඕන වැරදි අදුපාඩුකම් ඇති ජීවිතවල හැබැයි ඔබේ හොඳ තියනවානේ මේ වෙනකොට රැකගත්ත ඒ හොඳ ටික රකින්න වීරිය කරන්නලු ඒක අපිට සතුට සැනසීම ප්‍රීතිය වෙත එනවා දෙවෙනි කාරණය උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය මෙච්චර කාලයක් පුතේ කරගෙන ආපු වැරදි නවත්තන්න වීරිය කරන්නලු එතකොට වැරදි ටික ඉවර වෙනවා නොකරපුවා කරන්නෙම නැ මෙතෙක් කරගෙන ආපුවා නවත්තන්න වීරිය කරනවා එතකොට ආය අපේ වැරදි නැ යන්න තියෙන පැහැබර ගමනක් මගේ පුතාලට මම මේ කියන්නේ පුන පුනා පුතේ හෘද සාක්ෂියට එකඟව අම්මට අප්පච්චිට වංචා කරමින් ගුරුවරුන්ට වංචා කරමින් පොතට පතට වංචා කරමින් මැලිකමෙන් සිප්සතරට නොසලකා හරින ඔය ඔබේ දීන ගතිය අතෑරලා මගේ පුතාලා වීරිය වඩන්න මේ කියනේ වාට ජීවිතයට එකතු වෙන්න නොදෙන්න පාපතර මිත්‍රයෝ එක්ක තියෙන සම්බන්ධතා නවත්තන්න ජංගම දුරකථන භාවිතය මම පුතාලගේ ජීවිතයට උචිත නැ නවත්තන්න නිකරුණේ අනාචාරයේ කාලය ගත කරන එක මම පුතාලට වැඩක් නැ නවත්තන්න දිනේ වැඩි වෙලාවක් බුදියන එක නවත්තන්න නවත්තලා පුතා ඔබේ ජීවිතේ රැක්කානම් වීර්ය වැඩුවා නම් ගොඩ ගිය හැකි නැත්නම් බෑ අපි මෙච්චර කියලා කියලත් වරද හදාගත්තේ නැත්නම් විනාශ වෙනවා මම ශ්‍රී ලංකා යුද හමුදාවේ දරුවන්ට දේශනෙට ගියපුවාම විවාහය ගැන පැයක් කතා කරන පැය පහෙන් පහ එකක්ම විවාහය ගැන කියන්නේ පැයක්ම කියලා ඇවිල්ලත් දේශනේ ඉවර වෙලා මාසයක් යනකොට මට දුරකථන ඇමතුමක් එනවා ස්වාමීන් වහන්සේ බරපතල ගැටලුවක් වෙලා තියෙනවා ඒකට විසඳුමක් ඉල්ල ගන්න ගත්තේ කියලා මම එහෙම මොකද්ද කියලා මට නම් නෙවෙයි ස්වාමීන් වහන්සේ යාළුවෙකුට කිව්වා මම කෝ යාළුවෝ මේ ඉන්නවා කිව්වා මං කිව්වා එහෙනම් අනුන්ට මුට්ටි අල්ලන්න නැතුව අඩුව තියෙන කාට දීපන් ඕක කියන්න කියලා ඒ ගමන එයාම අරන් කිව්වා ගෙදර නුවර දරුව දෙන්නෙක් ඉන්නවා බිරිඳක් ඉන්නවා රස්සාවට ගිහිල්ලා නිවාඩු ආපුවාම ගෙදර ගිහිල්ලා දින දෙකක් තව නිවාඩු තියෙද්දි එනවා එන්න ඇවිල්ලා ගිරිඋල්ලේ තව තැනක් තියෙනවා හදාගෙන එතන නතර වෙලා ඉඳලා තමයි යන්නේ ගිරිඋල්ලේ ළමයා බැඳලා නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ මෙයා බැඳපු කෙනෙක් බව. වංචාවක් කරනවා. අවසානයේදී පවුලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉඳලා තියෙනවා. කොල්ලා යන්නේ නැනේක ගැටලුවක් වින්දා දෙමව්පියෝ ස්වාමීන් වහන්සේට කියලා. ස්වාමීන් වහන්සේව ගෙන්නගෙන තිබ්බා. ස්වාමීන් වහන්සේ ඇවිල්ලා එදා හිටියා. ඒකරලා කොල්ලාගෙන් ඇහුවා ඇයි පුතා මෙහෙ ඉන්නේ මං බඳින්න ඉන්නේ මේ නංගි කිව්වා ආ ඒ පුතා බඳින්න ඉන්න නංගි මගේ අයියාගේ දුව දුවට වයස හරි පුතේ පුතාටත් වයස හරි ඇති එහෙනම් මේ සැරේ විවාහය රෙජිස්ටර් කරලා යන්න
පුතාලට කැමති දවසක මං ගල්ලේ තියාගන්න. එන්නේ බඳින්නම නම් එහෙම කරමු කියලා කිව්වා. කොල්ලා කැමතිම නැහැ. බෑම කියන. ඒකම නාල්ලලා දැම්මා කාමරේට. බෑග් එකයි ජංගම දුරකථනයි නිවාඩු ලියුමයි ඔක්කොම ගත්තා. හෙට උදේ බඳින්න ඕන කිව්වා. හාමුදුරුවර ජංගම දුරකථනේ තිබ්බ ඔක්කොම නම්බර් වලට කෝල් අරගෙන කිව්වා බඳිනවා මේ කොල්ලා කියලා. ඔය අතරේ තිබ්බා ගෙදර නම්බරේ. ගෙදර නම්බරේට ගන්නකොට නෝනා ෆෝන් එකේ ඉස්සුවා නෝනා කතා කරුවා. නෝනාට කිව්වා මෙයා බඳින්න යනවා කියලා. ඒ ගමන නෝනා අඳන්න පටන් ගත්තා. අනේ ස්වාමීන් වහන්සේ මගේ මහත්තයා බබාලා දෙන්නෙක් ඉන්නවා. ඔය මිනිසයා මේ ජීවිත කාලයේම වංචාවක් මට කරේ. ඔය වැඩේ කරන්න එපා. මට මිනිහෙක් නැති වුණාට ළමයි දෙන්නට තාත්තෙක් ඕනේ. අනේ ස්වාමීන් වහන්සේ ඔය මිනිසයාව එවන්න බලන්න කියලා. මේ කොල්ලා රෑ හොරෙන් කබඩ් එකට ගොඩ වෙලා උළු ගලවගෙන පැනලා ගියා. ඒ පැනලා ගියාට හාමුදුරුවෝ හරි කපටි පුතා. හාමුදුරුවන්ගේ බේරෙන්න ලේසියෙන් බෑ. ඒ හින්දා අර ඔක්කොම බඩු ටිකයි ලියුමුයි ගිහිල්ලා CCMP එකට බාර දීලා CCMP එකෙන් හැමතැනටම මැසේජ් ගහලා කොල්ලව අල්ලන්න ලෑස්ති වෙනකොට හිර වුණා මග. යාළුවෙක්ගේ ගෙදර ඉඳලා තමයි මට කතා කරේ. ඒගොල්ලෝ මං කිව්වා උම්මලකඩ මස් කෑවා නම් දුක විඳපම් බලලු කියලා. උඹට එදා මං පැයක් කිව්වා කියපු එක ඇහුවේ නැහැ. චණ්ඩාල වසල ගතිය අතෑරියේ නැහැ. ඒ හින්දා දැන් විඳින්න තියෙන උපරි දෙයක් උඹ වින්දාට මට හිතට දුකක් නැහැ කියලා මං කිව්වා. ඒ වෙනකොට ඒ පළාත බාරව හිටපු අපරාධ විමර්ශනාංශයේ ඔයිසි මහත්තයාට මම කතා කරලා කිව්වා මහත්තයා ඕම් එනවා නඩුවක් මේ තාලේ දෙන්න තියෙන දඬුවම උපරිමයෙන් දෙන්න ජීවිතේට ආය ඡණ්ඩාල වැඩ නොකරන්න කියලා. ඉවරයි නේ කෙනා අපි ජීවිතේ පුතා. කොටු පැනගෙන 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 ගිහිල්ලා අහුවෙන වෙලාවක් තියෙනවා. අහුවෙච්ච දාට ඉවරයි. හිතේ තියෙන පුතා අහුවෙන්නේ නැහැ කියලා. දැන් ඇයි එක මිනිහෙක් අහුණා. හසලක මේෂන් බාස් කෙනෙක් ඉන්නවා මෙහෙ යාළු වෙලා. මැදිරිගිරියේ ගෙදරක ගෑනු කෙනෙක් ඒ උන්දත් කසාද බදලා ඉන්නේ ඡණ්ඩාල ගෑනියා. අර බාස් තුන්නේ හම්බ කරන සල්ලි වැඩි කොටස මෙහෙට එන්නේ මැදිරිගිරියට. ගෙදරට යන්නේ වැඩ මේ දවස්වල අපේ එහෙ ගල් ගිරියාගම. මම දැන් කාර් එකේ යනකොට මේ බයිසිකලේ ගහක් ළඟ නවත්තලා හේතු වෙලා ඉන්නවා මේ මිනිහා. මේ ළඟ මං ඇහුවා සියක් පාරයකට වඩා මැදිරිගිරියේ උඹට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියන්නේ ඇත්තද කියලා. නෑම කිව්වා. අද වුණානේ පුතා. ආයෙ මුණ දෙන්න දෙන්න පුළුවන් වේද? ආයෙ මං ගාවට බොරු කියන්නේ නැද්ද? මගෙන්වත් මං ඉන්නේ ඉසව්වේවත් වැඩක් වුණාට කොරන්න හම්බෙයිද? හම්බෙන්නේ නැහැ. වංචාව කියන එකට ආයුෂ නැහැ පුතා. එළිවෙලු. ටික දුරයි යන්න පුළුවන්. ඒක මතක තියාගෙන ගියොත් හොඳයි. නැත්නම් අමාරු වෙනවා. වැරදි තියෙනවා අපේ. ඒක හදාගන්න කියලා කියන්නේ නවත්තලා. අමරදේව මහත්තයා එක තැනක කියනවා වක්ක දෙලඳ දිය වටෙන තාලයට තිරිතිපතව උඩ පමන තුවා වසවන්නට ඉස්සර ආසේ වලාකුඩින් විදුලිය කෙටුවා කිව්වට වන්නට නිල නිල පාති කතරගු මල් වට වට කෙරුවා තුන්දවසක් මමනාපෙන් සිටි කලු නොකාඩු බැල්මෙන් බැලුවා. ගැනි මිනිහ ගහ ගත්තලු දවසක් ගහගෙන දවස් තුනක්ම කතා නෑලු. හතරවෙනි දවසත් ඇදේට බැලුවලු.
හැබැයි ඇදේට බැලුවට මොකද හැඩක් තිබුණලු ඇදේ ඇතුලේ කේන්ති ගියාම ලස්සනයි කියලා කතාවක් ඔය කොල්ලෝ කියනවා මම මේක අත්විඳලා නැහැ හැබැයි සමහරු කියන මම ඒ හින්දාම දවසක් නිසදසක් ලිව්වා සුන්දරයි කලමු පෙම අසා ඇතිමුත් දැකීමක් හෝ විඳීමක් නොලදම කෙසේ නම් කියන්නද සුන්දරයි කියා පළමු පෙම මං ලියපු නිසදස් පොතක මම ලිව්වා එහෙම වැකියා අපිට ජීවිතේ නොලදා අත්දැකීම් තියෙන හැබැයි ඒ වුණාට මට බලාගෙන ඉඳලා යම් ප්‍රමාණයක දැක්මක් තියෙන ගෑණි මිනිහයි රණ්ඩු වෙලා දවස් තුනක්ම කතා නෑලු දෙන්නාගේ ගනුදෙනු හුවමාරු කරගත්තේ පොඩි එක අහරහලු අවුරුදු දෙකම අරක තුනක චූටි එකෙක් හිටියක් අම්මට මොනවා හරි ඕන නම් ඒත් කියන්නේ කොල්ලටලු තාත්තට මොනවා හරි ඕන වුණොත් ඒත් කොල්ලන්ටලු කියන්නේ අනිත් අයට ඇහෙන්නලු කියන්නේ තාත්තට වතුර ඕන නම් සුදු මාත්‍යා අප්පච්චිට වතුර එකක් ගේන්නකෝ කියලා අම්මට ඇහෙන්න කියනවලු අම්මා කෝප්පෙට දාලා මේක දීපිය කියලා එවනවලු අම්මට එකට එක කරන්න ඕනනේ උද්දච්චකම කියන එකට බත් බෙදලා තියලා සුදු මාත්‍යාටම කියනවලු කතා කරලා මම පුතේ බත් බෙදලා තියෙන්නේ කියලා එතකොට මිනිහා කොල්ලාවත් අල්ලාගෙන ගිහිල්ලා කාලා මාරු වෙලා යනවලු යන්නේ කතා කරන්නේ ඇටලි නාට්‍ය වාගේ දැන් දෙන්නට අර දර්ශන පේනකොට ඇහෙනකොට හිනහ යන්න එනවලු වාව ගන්නවලු පළවෙනි ආ හැටියට ඉන්න දෙවෙනි ආ වෙන්න කැමති නැහැ ගෙවල් ඇතුලේ ඕක තියෙනවලු දවසක් මිනිහට හිතෙනවා හොරෙන් බලන්න ඕන මූණ කියලා ගෑණි කුස්සිය පැත්තේ ඉඳලා එනවා හොරෙන් මිනිහාගේ මූණ බලන්න දෙන්නා සාලේ මැද්දෙන් මාරු වෙන ගමන් හොරෙන් බැලුවලු හැරිලා දෙන්නගෙම ඇස් දෙක වැටුනලු ගෑණි ප්‍රීතියෙන් බැලුවට මොකද මූණ කළුම කළු පාට කෙරුවලු මිනිහා බලන හින්දා ඒ කළු මූණ ඇතුලේ ඇස් දෙක නිල් පාටයි කටරොඩු මල් වගේ කළු මූණ වටේට ගිහිල්ලා තිබ්බාලු ඉරක් විදුලියක් කැටුවා වගේ යට හිතේ තියෙන ආදරේ මූණේ මිදිලා තිබ්බාලු ඇස්වලයි වටේට කළු මූණට නිල් එළියයි කහ එළියයි වැටිලා කසාද බැඳපු දවසේවත් නැති ආලෝකයක් අරුන්දගේ මූණේ මතු වෙලා තිබුණාලු මිනිහට හයියෙන් හිනා ගියාලු ඒ මූණ දැකලා ගෑණි පැනලා අත් දෙකෙන් අරුන්දව බදාගෙන සාලේ මැද්දේ හිනා වුණාලු කොල්ලාගේ වටේම දිව්වාලු දවස් තුනක් වැඩ කොල්ලා හෙම්බත් වෙලා හිටපු එකට ප්‍රීතියක් ආවාලු අම්මයි අප්පච්චි සමග වුණා කියලා අමරදේව මහත්තයා කියනවා ඒක තමයි නිවන කියලා ගල මතු පිට මල පිපෙන්න මල වට බඹරිඳු නටන්න වැහි වහලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගලා ඇලෙන වැහි වතුර වගේ ඉරුඹ හිනාවයන් කළු හිනාවයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවයන් කළු හිනාවයන් හිනාවයන් කළු හිනාවයන් ආමින් ගඟක් ගලන්නේ මහ සාගරයට ජීවිතේ ගලන්නේ මරණයට ඔයා මැරුණත් මම මැරුණත් අපි දෙන්නා ඇති දැඩි කරපු මේ දරු පැටියාගේ අනාගතේ ආලෝකමත් වෙන්නට හතර වර්ගයක මෑයෝ දෙපැත්තේ ඉඳලා බලාගෙන ඉන්නවා ඒ අයගේ සතුට සැනසීම පිණිස ගඟක් ගන්දැල පෝෂණය කොට සයුර වැළඳ ගන්නාසේ අපි දෙන්නාගේ ජීවන ගංගාව නිමා වෙනකොට හතර වරිගේම සන්තෝෂ කරලා තියලා සසර සාගරයට එකතු වෙමු හාමිනේ කියලා අඩුපහඩු මකාගෙන නිවැරදි මිනිහෙක් වුණාලු කියලා මේ ගීතේ කියනවා සිංහලෝ වාද සූත්‍රයේ වාගෙම තමයි ජීවිතයක් හදන්න පුළුවන් ඇත්තට මම මහාන වෙනකොට අවුරුදු 23යි නාඹර තරුණ වයස
මට අතාරින්න කොච්චර જાති තිබුණාද සරමයි කමිසෙයි කලිසමයි කමිසෙයි විතරක් අතෑරලා ආවා නම් මට පැවිද්දෙක් හැටියට ඉන්න බෑ ගිහි ජීවිතේ මාතාරින්න ඕන සරම කමිසෙත් එක්ක ඒ අතෑරලා ලෞතර තථාගත අමාමෑණියන් වහන්සේගේ අරහත් දජේ කරේ දානකොට දජේ අරහත් වෙනවත් එක්කම චරිතයත් අරහත් මාවතේ තියන්නට ඕනේ නැත්නම් බින්නතුනේ මේ සසු නඹර බබලවන්නට හැකියාවක් නැහැ ලෞතර තථාගත බුදුදහම ලෝකේ රඳවන්න බෑ එහෙනම් දා බුද්ධ පුත්‍රයෙක් වීම ලේසි පාසු වැඩක් නෙවෙයි ඒ රකින්නට තියෙනා වූ සිල් කෝටියක් වූ සම්වර සීලය රකින්න වීරිය කරන්න ඕන කෝටියක් නැතත් ගිහියා පහක් රැකලා දන් දෙනකොට ඒ දානේ අරගෙන වළඳන්න නම් අපච්චි හයක්වත් තියෙන්න බෑ හයක්වත් ඕනේ අදුම තරමින් කෝටිය පැත්තක තියෙන ඒකවත් රැකගන්න බැරි නම් හතර මහා අපායේ උපදිනවා ගිහියෝදන බත් කාලා පව් කෙරුවොත් ඒක අපි අවබෝධ කරගෙන පින්නතුනි හැම රැයක් පහන් වෙනකොටම අදිස්ථානයකට ඇවිල්ලා ලෝකයට යමක් කරන්න දිරිය වඩන හැම දවල් කාලයක්ම නිමාකොට සූර්යා බැස යනකොට තීරණය කරනවා රාත්‍රියෙන් මේ ලෝකයට යමක් ඉතිරි කරන්නට සත්පුරුෂයන් කියලා බිහි කරන්නට එනිසායේ වටිනා ප්‍රතිපත්ති ගරුක ජීවිතයක් ඔබට ඔබේ ගිහි ජීවිතය තුළ නිර්මාණය කරන්න පුළුවන් ඒකට තියෙන අඩුපාඩු මකා ගන්න වැරදි මකා ගන්න සමාජයක බලන්නකෝ පින්නතුනි අපිට පේන්නේ නැතුවත් ළමයි ඉන්නේ දහහකට ආසන්න ගානක් මේ විද්‍යාලේ ඔය දරුවෝ අතර සපත්තු දෙකක් නැතුව එන දරුවෝ කී දෙනෙක් ඇද්ද විදුහල්පත් තුමනි නිල ඇඳුම හරියට නැතුව එන ළමයි කොච්චර ඇද්ද ළමයි රාසියක් කෑම පෙට්ටි වලට දාගෙන ඇවිල්ලා කෑම කනකොට හිස්සතින් එන දරුවෝ කී දෙනෙක් ඇද්ද එක දිනකට මේ ඔක්කොම අපිට දරුවෝ හැබැයි මව්පියන් නොසලකා හැරලා එවනකොට ඒ දරුවන් වෙනුවෙන් ගත හැකි පියවර අපේ විද්‍යාලයක ගුරුවරු හැටියට අපිට සමහර තැන්වලදී අතෑරෙන කරන්න බැරි වෙනවා ඒක හැමදාම කරන්න බැරි වෙනවා එනිසා මව්පියන් ගුරුවරුන් හැටියට අපි දෙගොල්ලන්ගේම වගකීම හරියට ඉෂ්ට කරන්න අපි බැඳලා හිටින්න ඕනේ ඒවා කරන්නේ නැතුව අරක්කු වලට බීඩි වලට සිගරට් වලට ගුලි වලට ගංජා වලට මැදිරිගිරිය අක්කලා කොච්චර සල්ලි වියදම් කරනවද නැද්ද හිතලා බලන්නකෝ සිගරට් එකක් රුපියල් 35යිලු දවසකට සිගරට් 5 6 බොන දවසකට සිගරට් 5ක් පිච්චුවොත් රුපියල් 175ක් විතර මාසයක් සිගරට් බිව්වොත් 5250 5250 12න් වැඩි කෙරුවොත් අවුරුද්දක් සිගරට් බොන්න රුපියල් 63000ක් ඕන අවුරුද්දට 63000ක් සිගරට් වලින් වියදම් කරන ඔබ ජාතක කරලා හදාපු කොල්ලාට සපත්තු දෙකට 1500ක් දෙන්න බැරි නම් ඒකා විතර රොඩියෙක් මේ දරනේ ඉන්නවද හරකෙක් වසලෙක් ඉන්නවද වෙන තිරසනේ කුලප්පුවට ළමයි හදලා හරියන්නේ නැහැ ඒ බිහි වෙන දරුවාගේ අනාගතේ පසක් කරන්නට පුළුවන් උත්තම පිරිමියෙක් තාත්තා කෙනෙක් වෙලා දරුවෝ හදන්න ඕන සිගරට් එකට රුපියල් 35න් දහම් කසිප්පු බෝතලයකට අරක්කු බෝතලයක මිල කීයද බලන්න ගංජා මිටියක මිල කීයද බලන්න ඔබ අනාචාරයේ හැසිරෙන්න වියදම් කරන මුදල් කොච්චරද බලන්න ඒවා හරහා ඔබ ගෙවන්නේ පෞකාර මනුෂ්‍යයෙකුට නොගැලපෙන ජීවිතයක් උපන්නාත මේ ලොව වැනෙනවා විනා ලොව සිරිතට අමුදරු රකිනවා විනා රූපේ අරන් පාපේ ගෙවනවා විනා ගෙනියන දෙයක් නැත ණය ගෙවනවා විනා
गोने दकला मिनी है क्यों वालू आम्मा है मा गोना है मने इपदिच्छु को मटे जीवात्ते नो आमिजाक आरमुना ने उपान्न को मटे जीवात्ते नो ये वागे में लोगे सिरितर तमा हराक दारू हादाने कोही यार इतु काले पहलवेची देना खाम बेचा हमें ये देना वदावास की पेकते बिरिंदा करगान गोम्बासे इत पासे उयाना मायांड आये बालन वाद मांगे नहीं अगता एक वकील निगे नहीं आंडोने एक इर कांड बोंडोने ताव मासना में हमार की वितर में की बाबा हम बनवा एक टावास जे बाडू संपादने को रांडोने एक आज्ञाना गते पासा को रांडोने की लगोना आप हुए ना आप हुए ने ये वाले में हम बेच्चे का दिया बालन नितने ये वाले आप पला में मैदरीगिरी ने नेत बालन स्कूल दाविला विद्वाल पर तू बाहम बैठोगे अरे गोना वागे में चारी तक की आप पेन में आगे दे फांती कामरे के देखांगे बुआ में का के महाय का अरे हाथ रूह के भुगोना आगे जाती है गिला पेन ना अरे मुनाक में दारू आह दुआर देखा ओहे ये वनो ये मगड़क ने मगे फाड़ी हम बाग या किवर वन वाइस कोले आइन सक दारू पटा उदा कहा बमाट वैर देने मां बाड़गी ने इंदला फेर गया दिवल गया इंडिया तो कोंग आता आहू लागन काबू काले मां विद पुवेद नावे मैं पैटिया आता देने ने मैं ऐती की ला मट देने नाम मगे आते साल मित मोलो आगन मट इंद वैवे नेति हिंदा मां खड़े तारंग हिला होरे अनितला माइंट सांगोला खंडा रंग देनो ऐंदु सूट का दिरापत तेला पेनो कोटे हीन सारे ऑफिस से कटे इंद की ला रुपिया दे दहात तुम दहात दीला माय पुता सूट के महागन एविला मट पेन्ना पंग की ला किये नोमा मिम्मा अरगन गिहिल्ला सफातु देखा कोहे यारी बानकते यानगा मां अरान नविल्ला ओपिस से गेतीला मेक दागन पले अंपुता कीला देनो मां एवागिं सतुटक लबनवा संसार गमने दी अपट किसी अदुवक नवेवा लोतुरा बुदुन देख निवान दाकी नट वरम लबेवा कीला दाने अख्यातियत देनो है बै एक मां हामदुरु के निखिंदा मट निकांग लोके बहु दे हम्बे नहिंदा मट पुलुआ मैं वर्तमान विद्यालय की नाचार्य मंडले के गुरु भाव तुंटे तमंगे आर्थिक आते के कैपकिरी मकरांड बे है भाई माउपी आंटे उपदेश देन न पुलुआ मैं दारु आट मैं इरना मुदा वेंड देन दे पाक गया उब गेदर आपते यावन साल लिटिक खालमना करने कलानां दारु आ विश्वविद्यालय आवंड वेन मनोहत्तो ने दारुआ पिरपुन मिनी है कराने गाउरो नहीं है मिनी है कराने को हंगत मैं थी वह वारद नवता गांडा योने ने पुते दुए मैं पुता लागे संसारे खारु में टे अहे तो को परिसरे के इपदे नहाम बेलाती है मैं थी बेवा दुताते किन्वाना एताता निर्माने उन्हें नत्ता मैं पुता लाते जीवित गमने दी सातुटे नहीं वे एत पुते आता निंदे पाजीविते ඕන වෙලාවක මගේ දුරකථන අංකයේ තියෙනවා විදුහල්පතිතුමා ගාව මේ පාසල් සංවර්ධන සමිතිය ලේකම්තුමා ගාව සභාපතිතුමා ගාව ඒ නිසාවෙන් මට දුරකථන ඇමතුමා දෙන්න හාමුදුරුවනේ මගේ ජීවිතේ මං අතාරින්න හදන්නේ කියලා අතාරින්න ඕනේ ලෝකේ වැදගත් තැනකින් මට තියන්න පුළුවන් අයිය තියෙනවා මට ඒකට වපසරියක් තියෙනවා मैं पुताला दिरी वाड़ा अंड जीविते जाएगा मंद बुद्धि के एक नौनानां कर्मान रूप मैं पुताला तो मेला बिलाती है न उत्तम जीवन गमने दी आयु अन्न सप बल प्राज्ञा पोहसात कोट दीप्ति मा चारित अक्करान न पुलुआ मां पहले इन काले दिपुते मगे अम्मा वा ताता वा दान्ने मां मेतन इंदगानी कियला मट उगान नपु गुरुवरु दान्ने मां मेतन इंदगानी कियला නමුත් ඔවුන්ගේ දැක්මක් තිබ්බා අපි විඳින දුක දරුවන්ට නොවේවා කියලා. ඒකට පාර හැදුවා. ඒ පාර අපිට හදලා දීපු හින්දා පාරේ යන්න පුළුවන් උපරිම දුර එලිපෙහෙලි කර ගනිමින් අපි දිවිය වැඩුවා තව තව ඉදිරියට යන්න. ඒ නිසා ඒ වාසනාවේ බෙලෙන් අද මෙතන ඉන්නවා. මගේ අයියා යුද හමුදාවේ නිලධාරියෙක් මල්ලි යුද හමුදාවේ නිලධාරියෙක් නංගි රාජ්‍ය සේවයේ ලිපිකාරිනියක් මල්ලි ව්‍යාපාරික ලෝකයේ මුදලාලි කෙනෙක් මං ගුරුවරයෙක් දේශකේ හාමුදුරු කෙනෙක්
ගොවියෝ පහක් මගේ පවුලේ සහෝදර සහෝදරියන් අතර ඉන්නවා. ඒ නිසා අම්මට අපච්චිට බලලා හැම පැත්තම බැලූ බැලූ අත තමන් හදාපු දරුවෝ රටට වැඩක් කරනවාය කියලා අභිමන් තියන්නට පුළුවන් වාසනාව තියෙනවා පුතේ. ඒ නිසා මම පුතාලා කාටවත් පැරදිච්ච ජීවිතයක් නැහැ. චූටි චූටි අඩුපාඩුකම් ඇති ඒවා මකාගෙන ඉස්සරහට යන්නට දිරිය වඩන්න උදව් කරන්න ලෝකේ බලාගෙන ඉන්නවා. එහෙනම් හයියයි ගන්න ඕනේ. කරන්න ඕනන්නේ වැරදි තියෙන ඒවා මම පුතාලාගේ ජීවිතවලිනුත් මෙතන ඉන්න වැඩිහිටියෝ සියලු දෙනාගේම ජීවිතවලිනුත් අයින් කරලා පහබර හෙටක් වෙනුවෙන් වීරිය වඩන එකයි. තව දහම් කාරණා දෙකක් තියෙනවා වීරිය කියන්නේ. වෙලාව වේගෙන් ගෙවිගෙන යනවා. මම ඒ දෙකම එකතු කරලා කියන්න හදන්නේ. මම මේ කාරණා ටික කියලා ඉවර වෙනකොට සංවිධායක මණ්ඩලය අතෝ පිරිකර අනුමෝදන් කරලා ඉවර කරන්න වෙනවා. එහෙම නැත්නම් එවුන්දලා පමාවෙන්න මං බන කියනවා. මෙවුන්දලාට යන්න හම්බෙන්නේ නෑ අද. උයලා ආවෙත් නෑ. කිලෝමීටර් 7-8ක් ඈත ඉඳලා ආපු අයත් ඇති. ළඟපාත අයත් ඇති. දවසක් බඩගින්නේ හිටියාය කියලා අඩුවක් වෙන්නේ නැහැ. සමහර දවස්වලට මට එක වේලයි කෑම හම්බෙන්නේ අනිත් වේල් දෙකම නැතුව යන. බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා රෑ එක නම් නැත්තටම නැති වුණාට කමක් නැහැ. ඒක ගැනීම ලෙඩ වෙන්න කාරණාවක් වෙනවා අර දෙක පූර්ණ කරගන්න කියලා. ඒ දෙකෙනුත් එකක් නැතිවීම රෝගාබාධ වලට ගොදුරු වීමට හේතු වෙනවා. මම පහුගිය කාලේ ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ටිකක් කල් ගත්තා ඉඳගෙන මට ප්‍රතිකාර ගන්න. තව අවුරුදු 3-4ක්වත් මේ දෙරණට යමක් කරන්නට දිරිය ලබන්න. සල්ලි එකතු කරලා පොතේ දාන්නවත් යාන වාහන අරගෙන උඩින් යන්නවත් රන්දිදී මුතුමැණික් අරන් පළඳ ගන්නවත් නෙමෙයි. සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ජීවත් කරවන්න ඕන. මගේ පැතුමක් තියෙනවා ගෝලියෝ 10 දෙනෙක් මහාන කරලා තියලා මැරුණොත් ඇති කියලා. මම ඒකට කොළු ගැටව 10 දෙනෙක් හොයමින් යනවා. 3 දෙනෙක් හම්බුණා. එක්කෙනෙක් මහාන කළා. ළඟ දෙන්නෙක් ඉන්නවා. තව දරුවෝ 7 දෙනෙක් හොයලා මම මහාන කරලා ඒ අයගේ ලෝකේ කොහොම හරි හදලා තියලා මැරුණොත් මගේ පැවිදි ජීවිතේ පූර්ණ කරන්න තිබ්බ සියල්ල පිරුවා කියලා මට සතුටක් තියෙනවා. ඒ නිසා පින්වතුනේ ඔබට ඔබේ පරිසරයේ යම් තැනක දරුවෙක් ඒකට උචිත පරිද්දෙන් සිටිනම් උචිත කියලා කිව්වෙ මට කුලයක් ගෝත්‍රයක් ජාතියක් කිසියකම් මම බලන්නේ නැහැ. ඕනෑම පොඩි පවුලක හරි කමක් නැහැ. කොළු පැටියෙක් වෙයි නම් අන්දේ කොරේ කොටේ ගොළුවෙක් මන්ද බුද්ධිකයෙක් නොවේ නම් ඒකව මම මාන කරනවා. මහාන කරලා මේ සම්බුද්ධ ශාසනයේ බුද්ධ පුත්‍රයෙක් කරන්න පුළුවන් වාසනාව තියෙනවා. ඒක පින්නතුනි ගමටත් රටටත් අභිමානයක්. ඔබටත් අභිමානයක්. මැදිරිගිරියේ කියලා මුලට නම වැටිලා නම කියවෙනකොට රාජකීය පඬිත උපාධියක් ලබාගෙන එළියට ආවොත් මහාචාර්ය වෙලා එළියට ආවොත් ලංකාවේ සුප්‍රකට දේශකයෙක් වෙලා එළියට ආවොත් ඔබේ කුසෙන් බිහි කළ පැටියා ඔබේ ලේයින් හැදිච්ච පැටියා අපේ අම්මලා අපච්චිලාද ප්‍රීති වෙනවා වාගේම හෙට ඔබට මේ මහා ජන ගගක් මැද ප්‍රීතිමත් වෙන්නට වාග්ය තියෙනවා. මට ලබන මාසේ 15 වෙනිදා තියෙන්නේ දාස්සේන මහාවිද්‍යාලයේ බණ මේ වාගේම ක්‍රීඩාංගනේ විද්‍යාල භූමි. මං උපන් ගම මගේ මුල්ම ඉස්කෝලේ මං ඒකේ ආදි ශිෂ්‍යයෙක්. මං ආදි ශිෂ්‍යයා හැටියට ගිහිල්ලා මුළු ගමම එකතු කරලා සම්භාවනීය විදිහට වේදිකාව මත ඉඳගෙන 3 පන්තියට විතරක් ගියපු බඩගැට කොල්ලා ඒකෙන් ආවාට රජෙක් වගේ ගිහිල්ලා මට එතන දැන් හිටගන්න හයිය තියනවා. මට අයන්න ආයන්න කියපු තැන මොන තරම් අභිමානවත්ද කියලා බලන්න. ඒක මේ ඉන්න හැම දරු පැටියෙකුටම උරුමයි පුතේ. ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් මා පුතාලට මේ ලෝකේ යන්න පුළුවන් ඉහලක් තියෙනවා. ඒ ඉහලට යන්න ඕන. ඒකට වීරිය වඩන්න. වීරිය වඩලා ජීවිතේ හදන්න. උදේ ඉඳලා හැ වෙනකන් අපි මරණ හැම කාලයක්ම ප්‍රයෝජනෙට ගන්න. මං පන්ති ගියේ නැතුව පුතා ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා එදා දෙන ගාථා ටික කවි ටික
සලෝක ටික කඩදාහි කෑලි වල ලියලා සාක්කුවේ දාගෙන බල්ලුවව පිට්ටනියට යනවා හරක් බලන්න. හරක් බලන්න ගිහිල්ලා හරක් ටික තනකොළ කන්න දාලා කුඹුක් ගහක් යට ඉඳගෙන පාඩම් කරනවා. පහුවදාට යනකොට මං කවි ටිකයි ගාථා ටිකයි පාඩම් කරගෙන ඉස්කෝලේට යනවා. මට ඒවා අදත් කටපාඩම්. කම්මැලි වුණොත් බෑ. වීර්යය වැඩුවොත් පුළුවන්. ඊළඟ වීර්යය තියෙන එකයි පුතා මෙච්චර කාලයක් නොකරපු හොඳ වැඩ කරන්න වීර්යය කරන්න. පාඩම් කළේ නැත්තම් පාඩම් කරන්න වීර්යය කරන්න පුතා. පාඩම් කරන හොඳ වැඩ. අම්මට අප්පච්චිට දෙන්න තියෙන සහාය ගේ අතුලේදී දෙන්න වීර්යය කරන්න. ගුරුවරු මා පුතාලා වෙනුවෙන් කරන කැපකිරීමට ගරු කරලා ගුරුවරුන් සතුටු කරන්න වීර්යය කරන්න. පොත පරිහරණය කරන්න වීර්යය කරන්න. උදේ පාන්දර අවදි වුණේ නැත්නම් මා පුතාලා හතරට විතර අවදි වෙන්න වීර්යය කරන්න. නිදියන්න යනකොට අඳුම තරමේ රාත්‍රියේ 10 ඉතර වෙනකම් පොතේ ජීවිතේ තියන්න වීර්යය කරන්න. මා පුතාලා පරදින්නේ නැනේ වැඩි හිටියෝ පින්නතුනේ ජීවිතේ බරක් දරන පිරිසක් ගිහිගේ ගිනිගයක්සේ ඇවිලෙන සුළුයි. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝයි මං විජතේ ජටා. ඇතුලෙත් ජට පිටත් ජට ගැටවලත් ජට පටලවිලා තියෙන්නේ ගිහිගේ. බාහිර ප්‍රශ්නයි අභ්‍යන්තර ප්‍රශ්නයි දෙකම එකට පැටලිච්ච වුවයි පිළිවෙලක් නැහැ. හිර වෙනවා හැම තැනින්. ඒකෙන් අත මිදෙන්න නිකන් අත පුරවාගෙන බුදියාණන් ඉඳලා බෑ. වීර්ය කළ යුතුයි. කොච්චර අඩුපාඩුකම් තිබ්බත් නෝනව විකුණන්න එපා ආරාධියට. ගමේ තියාගෙන හිඟාගෙන හරි කන්න පුතා. දරුවාට සෙනෙහස ආදරේ උණුසුම අම්මාගෙන් විතර අප්පච්චිගෙන් ලබන්න බෑ. ඒ අහිංසක දරුපැදියාට දෙන්න තියෙන රැකවරණය සිඟිති වයසේදී ලබා දුන්නේ නැත්නම් ඒ දරුවා විනාශ වෙලා යන එක සාමාන්‍යයි. මේ ඉන්න වයසේ කොළු පැටියෙක්ව දාලා යනවා කියලා හිතන්න ඒක මොන සාහසික අපරාධයක්ද කියලා. ඒ වුණාට ගානක්වත් නැහැ ගෑනු කොල්ලාව මිනිහා ගාවට තල්ලු කරලා ප්ලේන් එකේ නැගලා යන්න යනවා කරදිය වලල්ලෙන් එහා පැත්තට විමුක්තිය හොයන්නලු යන්නේ. එවුන් දා එනකොට කොල්ලත් නැ මිනිහත් නැ තිබ්බුවවත් නැ බඩ බහලා දත් හැලිච්චි බොල්ලා මිනිහෙක් ඉතුරු වෙලා ඉන්න. ඒක අදියා බැලුවාම අරාබියේ හිටපු මිනිස්සු තරම් මේක වටින්නේ නැ. ඊට පස්සේ එවුන් දා පිට යනවා යන්න. ඒක තමයි ලංකාවට වෙලා තියෙන්නේ දැන්. අවසානයේදී පින්නතුනි 2004 අවුරුද්දේ සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරුවා. චූටි වයසේ ළමයි අපයෝජනයට සහ දූෂණයට ලක් වෙච්ච පවුල් සියල්ලම විදේශගත වෙච්ච ඒවා. අර ළමයිට ආරක්ෂාව රැකවරණේ නැහැ. ඒ නිසා වෙන් විනාශ වෙලා ගියා. හාමුදුරුවනේ අපේ ගෑණි රට ගියපු හින්දා අපි ගේ බැඳගත්තා. දැන් පිළිවෙලකට ඉන්නේ ඒ හින්දා කියලා ඔබට හිතෙනවා ඇති. ඔය අතරකඩ ස්වාමීන් වහන්සේ මන් දරුවොත් එක්ක ලස්සනට ජීවත් වෙන්නේ රට ගිය හින්දා කියලා සමහර කතුන්ට හිතෙනවා ඇති. අම්මා හොඳට මතක තියාගන්න 99.99%ක්ම විනාශ වෙලා පින්වන්ත උත්සාහයක යෙදිච්චි එක්කෙනෙක් දෙන්නෙක් ඇති. අනිත් ඒවා ඔක්කොම ඉවරයි. ඒ විනාශ වෙන හින්දාම දැකලා ඒ සමාජ ගැටලුවට සින්දුවක් ලියලා තියෙනවා. අපේ ගයන්නේ නම් අසංග පියමන්ත පීරිස්. මගේ දරු පැතව් අහසට දැත දිහු කරන් අම්මයි කියා ගමටම හඬ තලයි වැරෙන් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ යන්න ගොගියා උපසට දරුසනේ අරම් ඇහැල මල් පිපුණු දෙවතෙදි හම් වෙලා එදා දුන්නු බහ නිසා නුඹටත් දුක උරුම වුණා. අහස් යන්තරේ ගේ පල පසු කරන් ගියා පුංචි උන්මලයි
අම්මා බැස්සේ නෑ කියා කන්න බැයියි බත් මුළු ලොකු වැඩි කියයි නිින්ද නෑ කියයි මගේ කවිතාලේ නෑ කියයි මටත් නිින්ද නෑ හිත උඹ ගැනම ගතු කියයි හඳන සිත නිවන මල් පැණි නැතුව බැරි හැදයි ඉදමත් තිබුණලා ගෑණි වැරියාලු රට ගෑණි ගියාට පස්සේ බබාගේ අවශ්‍යතා ටික මිනිහාට සම්පූර්ණ කරන්න බෑද පොඩි එකාට කවන්න තේරෙන්නේ නැ පොඩි එකාව නලවන්න තේරෙන්නේ නැ පොඩි එකාව නිදි කරව ගන්න බෑ කොල්ලා රහයියා වාගේ කෑ ගහනවා බත් කන්නෙත් නැතුව බඩගින්නේ ඔට්ටු වෙලා නිදි කරවන්න තාත්තාත් මහන්සි වෙලා පොඩි එකාව හේබන් කලන්ත හැදෙන්නේ තාත්තා ඒ කනගාටුවටයි මහන්සියටයි වේදනාවටයි ගෑනුව මතක් කරුවාට ගෙන්න ගන්නත් බෑ අවසානයේ හිත හදා ගන්න බිව්වලු අරක්කු ඒ මොඩයාට හිතුණා හිත හදා ගන්න ඒකට බිව්ව අරක්කු පාපතර එකතු වුණා යාළු අවසානයේ පවුල් ජීවිතේම විනාශ කරලා දාපු දුෂ්ට දුර්ජන මලකරුමක්කාරයෝ ටිකක් සමාජයට එක්කාසු කරපු පව්කාර වැඩක් තමයි කාන්තාව පිටරැටියන්ට වැඩට යන එක. පින්නතුනේ මේ දෙරණ ඇතුලේ ඔබට ඕන තරම් මං දැන් එනකොට තැඹිලි ගෙඩියක් දීුවා මේ ඇලයිනේ තැඹිලි විකුණන අක්කණ්ඩි කෙනෙක්ගෙන්. එතරම් තව අක්කණ්ඩි කෙනෙක් තැඹිලි විකා. ගෑනු වෙලා ඒ අය තැඹිලි විකුණනවා. අපේ රාජාංගනේ ඉන්නවා සේමසිංහ කියලා සීඩීපී එකේ වැඩ කරන අයියා කෙනෙක්. ඒ අයියා පෞද්ගලිකව ආරම්භ දෙනවා බස් දෙකක්. ඒ බස් දෙකෙන් එකක කොන්දොස්තර හැදියට කටයුතු කරන්නේ ඒ ගෑනු කෙනා. ඒ අයියාගේ නෝන කොන්දොස්තර මහත්මයා. පින්නතුනි මං දැක්කාර පාරයිනේ ඉන්ධන හල්වල ඉන්ධන සපයනවා කාන්තාව. නගර සභාවේ වැඩ කරනවා කාන්තාව බුලත් පිට විකුණනවා කාන්තාව ටැංකිය කරේ එල්ලාගෙන තෙල් ගහලා ගොවිතැන් කරනවා කාන්තාව ගාම ට්‍රැක්ටරි වල රෙදි මහනවා කාන්තාව නාන අප්‍රකාර වූ දුක් ගැහට විඳින්මින් කාන්තාව මේ දේශය හැර නොයා කටයුතු කරමින් දිරිය වඩනවා ජීවිතේ ගොඩ ගන්න පිරිමියෙක් ගෑණියෙක් ගන්න ඕනන්නේ දරුවොත් එක්ක ගෑණිට කන්න දෙන්න පුළුවන් නම් බැරිනම් පුතා ගන්න ඕනන්නේ නැ ගෑණිගෙන් කන්න බලාගෙන ගෑණි අරගෙන ඒක ඇතුලේ ජීවත් වෙන නිකමා මොනවටද පිරිමියෙක් කියලා ඒ ආත්මයෙන් වැඩක් නැ එහෙනම් සුන්දර හෙටක් වෙනුවෙන් පින්නතුනි අලුත් ආරම්භයක් තියන්න ඔබ මෙච්චර කාලයක් නොකරපු හොඳ වැඩ කරන්න මහන්සි ගන්න ඔබ පන්සලට ගියේ නැත්තම් පන්සල් යන්න ඉස්කෝලේට දිනපතා පැමිණුනේ නැත්තම් ඉස්කෝලේට යන්න. දහම් පාසලට නිතිපතා ගියේ නැත්තම් දහම් පාසලට යන්න. දානමාන ආදිය දෙන්නේ නැත්තම් දායකයෙක් වෙලා දානමාන ආදිය දෙන්න. ඔබේ ජීවිතයේ පින්නතුනි කරන්න බොහොම වැඩ. මගේ පුතාලාගේ උපන්දිනවලට ව්‍යාපෘතිය දාගෙන පුතේ හදන්න ගස්කොලම් පන්සල් ඉස්කෝලේ වත්තේ. ඉස්කෝලේ වත්ත තුරු අදුලක් වෙලා මහා මේඝ වනෝද්‍යානයේ වාගේ සුන්දර තෝතැන්නක් වේවි. නිසසල සිසිලස පරිසරයක අධ්‍යාපනය ලැබනවා කියන්නේ භාවනා කලා වාගේ මය පුතාලට නැනනුවන පසක් වෙනවා. පුතාලා හිතවන ගහක් කොළක් ලොකු මහත් වෙලා ගෙඩියක් කඩාගෙන කන්න හම්බෙනවා නම් ඒක වටිනාකමක්. ඔහොමම බලන්නකෝ ගෙදර වත්ත. අපේ මුතුන් මිත්තෝ අම්මලා තාත්තලා හදාපු ගහකොලේ ගෙඩි කඩාගෙන කනවා මිසක් අපේ රටෙන් හදාගත්තු එකක් තියෙනවද නැ මං අවුරුදු 8ක් වෙනවා මේ වත්ත හදන්න පටන් අරන් මං දැන් ඉන්නේ එක ඒකේ අඹ ගස් 100ක් තියෙනවා කිලෝ පෙර ගස් 100ක් තියෙනවා දෙලුම් තියෙනවා ජම්බු තියෙනවා කජු තියෙනවා නාරන් තියෙනවා දොඩන් තියෙනවා කෙසෙල් තියෙනවා ඒ වගේම දෙහි ගස් 3-400ක් තියෙනවා මේ දවස්වල ලුණු තවම් 21ක් දාලා තියෙනවා මිරිස් තවම් දාලා තියෙනවා එළබඩු තිබ්බට වම්බුත් තියෙනවා මඤ්ඤෝ කාපඳුරු 2-300ක් තියෙනවා මේ වාගේ සැදුම්ලත් මගේ වත්ත උතුම් ගෙවත්තක්
අතපාන්නේ නැතුව කාලා ඉන්න පුළුවන් ඒ නිසා පුතා දිරිය වඩන්න ඕනේ දිරිය වැඩුවොත් අවුරුදු දෙකක් තුනක් යනකොට ඔබට කරදරයක් නැතුව ජීවත් වෙන්නට පුළුවන් වටපිටාව හැදෙනවා ඒකයි මං කිව්වේ අවුරුදු දෙකක් උත්සාහ කරලා මට කියන්න මං පෝසත් නැහැ හාමුදුරුවනේ කියලා නෑ පෝසත් බයිසිකලේ වඩේ විකුණන්න ගියපු මිනිස්සයා කැපිරාව නගර මැද්දේ තාට්ටු තුනේ බිල්ඩින් එකක් මේ ළඟදි ගත්තා සල්ලි වලට පුත්සයිකලේ වඩේ විකුණපු ඒ අපච්චි පෙජරෝ එක ඇවිල්ලා අදත් පොලිසිය ඉස්සරහා වඩේ බදිනවා පෙජරෝ එක නවත්තලා තියෙනවා හැබැයි යා පෙජරෝ එක ඇවිල්ලා වඩේ බදිනවා ඒ මිනිස්යාගේ අතීත වෘත්තිය යා ගරු කරනවා ඒ කරලා චොයිස් පාර්ක් එක ළඟ තාට්ටු තුනේ ගොඩ නැගිල්ලත් මේ ළඟදි ගත්තා සුන්දර ලස්සන නිවහනක් හදාගෙන ගෙවත්තක් හදාගෙන තියෙනවා හැබැයි පුතා පාපැදියෙන් ගිහිල්ලා වඩේ වික්කේ ඒක කලමනාකරණය කරගෙන කළොත් වටිනවා අපේ අතෝ සමහරු ඉන්නවා පාපැදියෙන් ගිහිල්ලා වඩේ වික්කොත් නතර වෙන්නේ තැබෑරුම ගාව වඩෙත් නැ වික්ක සල්ලිත් නැ අවසානයේ බයිසිකලෙත් නැතුව ගෙදරේ ඉන්නේ බූරුවා ඒකලා ලෝකයේ මිනිසුන් දීර්ෂියා කරනවා අන් ජාතිකයන් දීර්ෂියා කරනවා ඒ ජාති වැඩි වෙනවා ඒ ජාතිය පෝසත් වෙනවා අපේ ජාතිය වැඩෙනවා වැඩෙන්නේ නැතයි මේ වාගේ නිකමුන් ඉන්න පරිසරයකට ආ ජාතියක් ඉතුරු වෙනවා ජාතියක් ඉතුරු වෙන්නේ නැහැ කේලෑරි වෙච්ච වද බහව පවුල් තියෙන හැම ගෙදරම ඉන්නේ 1යි 2යි 3යි අය කොහෙද මාන කරන්න ළමයි අය කොහෙන්ද රාජ්‍ය සේවයට ළමයි आई तो हम राते आराचाव लामा देन देने इतरु वेलाना अपे अम्मा किसी लोभ को मारना तुए मान सांबुद्ध शासने तात आई आई माली युद्ध मुदावतात गोबियो पहाकुत राज्य से वे देखे न कुत व्यापारी के लोग ही के देखे न कुत दम में दहाया पीटो पुहिंदा ये मनत्ता बीन मतुनी ओबट वागे वादे बहु पावलाती बाना राते आवश्य රට බේර ගන්න કોઈ જાතියක් අපේ පවුල් වල ආධාරයෙන් බේරගත්ත රට ඇතුලේ බත් කන්න ලැජ්ජා නැද්ද උදාරතර සොල්දාදුවන් සම්පතියන් දිවිය වඩලා බේරලා දීපු රට ඇතුලේ කුලප්පු වෙලා රාජිකව නටන ලැජ්ජා හිතෙන්නේ නැද්ද තමන්ගේ ජීවිතේ මේ දෙරණ වෙනුවෙන් පූජා කළා සොල්දාදුවෝ සිය දහස් ගාණක් අතපය අහිමි කරගත්තා ඇහැ කන නාස ආදී අහිමි කරගත්තා අභිමාන්සල වල දුක් විඳිනවා ඒ දරු සමහර බිරින්දාවරු කරමැඳුම් වුණා ස්වාමී අහිමි වෙලා ගියා සමහර දරුවෝ පියෙක් අහිමි දරුවන් පිරිසක් වුණා මේ වාගේ මහා ඛේදනීය අරගලයක් මැද්දෙන් ලබාගත් ජයග්‍රහණය භුක්ති විඳින්න දාන්න නැති නිවට જાතියක් අපේ ඉතුරු වෙලා ඉන්නේ එහෙනම් පින්වතුනි ඔවුන්ට ආශිර්වාද පිණිස ඔවුන්ගේ අභිමානය පිණිස ඔබට මේ දේශය වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් අලුතෙන් හිතලා ඒ දිවිය වඩන්නේ කියලා බුදුහාමුදුරු වන්දන වදාලා දරි තවුන් හිත් නිලි පහන් නුන දිනක් උදා කලම් හිතේ පිලි සිඳුන් ගොලක් ගැන මතක අලුත් නුවා සඳක් නැගී තල් වැටයෙමින් වෙඩි හඳක් නැහෙන් නැතිවා මලක් තමක් නැහැ මලක් අරන් මම නාගදීපයාවා නාගදීපයට ඉහළ අහස් කුස රන්වන් පැය ගනී එදා දුසුදම් මෙදා වගේමයි තවමත් සුවඳ දැනේ පරිලතෝකින් සිසිල් පැන්දවා සුදු මල්ගෙන ආවා අනේ හිමියනේ සාදුනා
අද මිස විදුහර නැසේවා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ තිස් වසරකට එහා කලක් වියරු වැටුණු කුරතර මිනිසුන් මේ දේශයේ අහිංසක ජනේ ජනයා විනාශ කරමින් දේශීය සම්පත් විනාශ කරමින් ගෙන අරගලය ඔබ වහන්සේගේ තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සමගියේ එකමුතු දමේ මහත් ආශිර්වාදයෙන් අපි මේ දේශයේ පැවති භයානක යුද බිය නවත්වුවා එකිනෙකා කුඩු වී ගිය මේ බිමේ ආශ්චර්යමත් ඔබ වහන්සේ නාග විහාරයේ වැඩ ඉන්නවා මට පේනවා භාග්‍යවතානන් වහන්සේ අද මේ ශ්‍රී ලංකා ද්වීපයේහි අගුල් වැටිලා තිබුණු ඔබ වහන්සේගේ නෛර්යානික ශ්‍රී සද්ධර්මය රට පුරා වීදියක් වීදියක් ගානේ ගමක් ගමක් සිසාරා සිහින් සනින් පහන් සොරයෙන් මෙත් ගුණය යුක්තව සද්ධායනා වෙනවා මට ඇහෙනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වැඩ ඉන්න මේ බිමේ ඔබ වහන්සේ බිහි කළ බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩමවලා ලංකාවේ ආරම්භ කළ සම්බුද්ධ ශාසනයේ දසදහස් ගණනක් බිහි වූ බුදු පුතුන් මැද වර්තමාන ශ්‍රී ලංකා ද්වීපයේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා පිරිවරාගෙන ජාතියක් කුලයක් ගෝත්‍රයක් ප්‍රවේණියක් නොසලකා ලංකාවේ සිව්දෙස සිව්කොණින් පෙරහැර පවත්වමින් බුද්ධාලම්බන ප්‍රීතියෙන් සැරිසරනවා පේනවා මේ උදා කරගත් ශ්‍රී ලංකා දරණතලයේ සාමය චිරාත් කාලයක් පවත්වන්නට අපි අලුත් මිනිසුන් කණ්ඩායමක් හැටියට දිරිය වඩමු සම්බුදු සසුනත් සමග කියලා මේ සින්දුවේ ගායකයා විසින් ගයන පින්නතුනි අපේ අරමුණ විය යුත්තේ දෙයයි මේ උදාරතර ශ්‍රී ලංකා ද්වීපය ලෝකයම පැහැර ගන්න අටියෙන් උකුස්සෝ වාගේ බලාගෙන ඉඳිද්දී මේ දීප්තිමත්ව ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ දෝණයක් ධාතුන් වහන්සේ වැඩ ඉන්න චෛත්‍ය රාජානන් වහන්සේලා අකුධාතුන් වහන්සේ වැඩ ඉන්න චෛත්‍ය රාජානන් වහන්සේලා ලලාට ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍ය රාජානන් වහන්සේලා දකුණු දළදා වහන්සේ වැඩ ඉන්න චෛත්‍ය රාජානන් වහන්සේ වම් දළදා වහන්සේ වැඩ ඉන්න චෛත්‍ය රාජානන් වහන්සේ කේශ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍ය රාජානන් වහන්සේ පටි ධාතුන් වහන්සේ වැඩ ඉන්නා වූ චෛත්‍ය රාජානන් වහන්සේ පාත්‍ර ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍ය රාජානන් වහන්සේලා නිබඳව වැඩ ඉඳිමින් උන්වහන්සේගේ සර්වඥ ධාතුන් වැඩ ඉන්න මේ පිම්බිමේ උන්වහන්සේගේ ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍ය රාජානන් නිබඳව වැජමෙන මේ බිමේ අම්මා සැබෑ මිනිසකු බොදුනෙකු හැටියට මැරෙන්න බැරි නම් අයේ ජීවිතයෙන් ඇති වැඩකුත් නැහැ ඒ නිසා දිරිය වඩන්න අලුත් මිනිසෙක් වෙලා ඔබේ අඩුපාඩුකම් මකාගෙන නව ගමනක් යන්නට අවසාන කාරණය උපන්නානම් කුසලානන් ධම්මානන් පිටියා අසම්මෝසාය භීවෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති මෙච්චර කාලයක් අපි කරපු හොඳ වැඩ යහපත් වැඩ පුණ්‍ය කටයුතු තව තවත් දිරිය වඩමින් සතුටින් වර්ණවත්ව විචිත්‍රව නැවත නැවතද කරන්නට වීරිය කළ යුතුය මෞඛ්‍ය පෝෂණය කළා නම් මරණය දක්වාම ඒ විදිහටම පෝෂණය කරන්න දුවදරුවන්ට ආදරය කළා නම් මරණය දක්වාම දුවදරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබ ආදරය කරන්න නෑදෑහිත මිතුරු කන් තියාගෙන හිටියා නම් ඒවා බිඳෙන්නට නොදී ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නට තව තවත් කටයුතු කරන්න ගම සංවිධානය වෙලා විවිධ සමිති සමාගම් හදාගෙන ගමේ ප්‍රබෝධයට කටයුතු කළා නම් තව තවත් ඒ ප්‍රබෝධය ඉස්සරහට ගෙනියන්න මහන්සි ගන්න විද්‍යාලීය සංවර්ධනයේ ප්‍රාර්ථනා කරමින් ආචාර්ය මණ්ඩලයේ සම්භාවනීය ගුරු මහත් මහත්මීන් 60 දෙනෙක්ද දෙමව්පියන් රාශියක් දෙක රාශිය වෙලා සිසු දරුවෝ 900 ගණනක් මේ විද්‍යාලයේ සිත්සතර හදාරමින් කටයුතු කරනවා හැම දිනාගේම ඒක රාශීත්වයේ මත මේ විදුපියස
අතීතයේ තිබුණු දිසාපාමොක් ආචාර්යවරුන් වැඩ සිටි සිත්හලක්සේ ලෝකය තුල බබලවා ලන්නට දැනුම ආකල්ප කුසලතාවයන්ගෙන් හැදී මතු පරපුරක් නිර්මාණය කරන්න වීර්ය වඩන්න පුතේ දුවේ මෙච්චර කාලේ අම්මයි පුතාලා ඉගෙනගෙන ආපු ගමන තවත් ඉස්සරහට වීර්ය කරලා ඉගෙන ගන්න ලේසී වාගේ පේනවා උසස් පෙළට එනකොටම පුතා පොඩි උඩඟුකමකුත් එක්ක ලේසි නෑ අමාරුයි සාමාන්‍ය පෙළ පාස් වුණා වාගේ ලේසි නෑ අවුරුදු 11ක් ගෙන ආපුවා ලියලා පාස් වුණේ පුතා එතනදී දැන් තියෙන්නේ අවුරුදු 11යි මෙතන දෙකයි අවුරුදු 14 කෙව්වා ලියන්න ඕනේ හැබැයි ඒ ටික ගොනු කරගන්න තියෙන්නේ අවුරුදු දෙකයි ඒ අවුරුදු දෙකට අලුතෙන්ම ආපු පොත් කට්ටලේ බැලුවොත් එහෙම මම පුතාලට පොත් 30ක් විතර දෙනවා පුතේ ඒ වක්කම බලන්න සාමාන්‍ය සිංහල වලට කලාංශයෙන් ඉගෙන ගන්න ළමයි සිංහල විෂය තෝරාගත යුතුමයි සිංහල විෂය ඇතුලේ බලන්නකෝ පුතේ නාට්‍ය දෙනවා නව කතාව දෙනවා කෙටි කතා සංග්‍රහයක් තියෙනවා කෙටි කතා 12ක්ද කොහෙද තියෙනවා නූතන පාද්‍ය සංග්‍රහය තියෙනවා පාද්‍ය පන්ති 23ක්ද කොහෙද තියෙනවා ගිරා සංදේශය තියෙනවා කවි 250ක් තියෙනවා පුතා සද්ධර්ම ලාංකාරයේ තියෙනවා සද්ධර්ම රත්නාවලියේ තියෙනවා කතා වස්තු කීපේ කීපේ තියෙනවා ජාතක පොත තුලින් නුපුටාගත් ජාතක කතා තියෙනවා මේ ඔක්කොමත් එක්කම් ව්‍යාකරණ තියෙනවා මෙව්වා ඔක්කොම එකතු කරලා බැලුවාම පුතේ සිංහල වලට විතර පොත් 10ක් විතර තියෙනවා කවි විතරක් ගත්තොත් එහෙම පුතේ තියෙනවා කවි 500කට වැඩි ගාථා ශ්ලෝක කොච්චර තියෙනවා මේවා ඔක්කොම ජීවිතේට අරගෙන ඕනෑ මම පුතා විභාගෙ ලියන්නේ ඒ හින්දා අවුරුදු දෙකේ එක තප්පරයක්වත් අතාරින්නේ නැතුව වීර්ය කළ යුතු අවුරුදු දෙකක් ඒක පුතාලට තේරෙන්නේ නැතුව සෙල්ලම් කරනවා මං දකිනවා මං ගුරු ජීවිතෙන් අයින් වෙන්න තව මාස කීපයයි තියෙන්නේ මං අගෝස්තුවේ ගුරු ජීවිතෙන් සමුගෙන යනවා ඒ සමුගෙන යන වෙලාවේ මම මේ කියන්නේ මට හරි දුකෙන් මං අයින් වෙන්නේ මං ආසා වෘතියක් ගුරු ජීවිතයේ නමුත් මගේ පැවිදි ජීවිතයත් එක්කන් ගුරු ජීවිතේ අරගෙන යන්න උකහටයි අද පුතේ නිවාඩු දාලා මං ගියේ හෙටත් නිවාඩු දාලා අද නිවාඩු දාලා මං ඉස්කෝල දෙකට ආවේ උදේවරුවේ අල්ගම මධ්‍ය මහාවිද්‍යාලේ හවස් වරුවේ මේ මැදිරිගිරිය විද්‍යාලයේ හෙට මට යන්න තියෙනවා එප්පාවල සිද්ධාර්ථ විද්‍යාලයට මේවට නිවාඩු දාලා ගියපුවාම මම වැඩ කරන ඉස්කෝලේ දරුවන්ට පාඩුවක් වෙනවා එනිසාවෙන් මගේ හිතට එකඟ වේ වැඩේ කරන්න බෑ හැබැයි මම මේ යන ගමන නවත්තන්නත් බෑ මගේ භික්ෂුත්වය හරහා මා ලංකාවේ එක තැනකට හිර වෙනවාට වඩා ලංකාවේ සිව්දෙස සිව්කොණ හයිය ඇති කාලේ ගියේ නැත්නම් අය යන්නත් බෑ පැන්සන් ගිහිල්ලා යන්න හිටියොත් මෙවුන්දලාට වෙච්ච වැඩේමයි මටත් වෙන්නේ ඒ හින්දා පින්නතුනි දිරිය ඇති කාලේ යමක් කරලා මියදෙන්නට වීරිය කරන එක මගේ බුද්ධ පුත්‍රයෙක් හැටියට යුතුයකම දැක්ම ඒකට මම මහන්සි වෙනවා ඒ හින්දා ඔබ නොගත් උත්සාහයක් අරගන්න ජීවිතේ ලස්සන කරන්න ගත් උත්සාහයන් තව තව මල්පල ගන්නමින් ක්‍රියාවට නම්වන්න වීරිය කරන්න ඒ සඳහා ඔබට උදව් කරන්නට ගුරුවරුන් ඉන්නවා දෙගුරුන් ඉන්නවා ඒ දෙගොල්ලන්ටම වඩා ඔබට පිටුපසින් මේ පවතින රාජ්‍ය ක්‍රමය තියෙනවා පුතේ කොහොම කිව්වත් පවතින රාජ්‍ය ක්‍රමය ගැන මගේ සතුටක් නෑ තමයි නමුත් ඒ රාජ්‍ය ක්‍රමය ඇතුලේ ඔවුන්ට යන්න හරි ඒ ගමන යන්න හරි හදලා තියෙන ක්‍රමය ඇතුලේ මම පුතා ඉපදෙන්න ඉන් ඉස්සරලා අම්මගේ කුසේ ඉන්න කාලේ විදින බෙහෙත් ඔක්කොම නොමිලේ විදින්නේ ආණ්ඩුවෙන් දෙන පෝෂණ මල්ල දෙන්නේ නොමිලේ ආණ්ඩුවෙන් හම්බෙන වෙලාවට කරන්න ඕනේ කෙම් පහන් ටික ඔක්කොම පුතා නොමිලේ ආණ්ඩුවෙන් බේකේත් ටික ආණ්ඩුවෙන් හම්බුණාට පස්සේ කිර කිරා දෙන ත්‍රිපෝෂ පැකට් එක ආණ්ඩුවෙන් ඒ වගේම පුතේ ඉස්පිරිතාලේ ඇතුලේ ගිහිල්ලා ගන්න බෙහෙත් ඔක්කොම ආණ්ඩුවෙන් නොමිලේ ඉස්කෝලේ යනකොට පුතා පුටුව ඩෙස් එක ඉහත වහල ආණ්ඩුවෙන් පොත්තික ආණ්ඩුවෙන් නිලැඳුම ආණ්ඩුවෙන් ඒ වගේම ඔබට උගන්වන්න දාලා ඉන්න ගුරුවරු ඔබට නොමිලේ උගන්වන්නේ ඒ වාට පඩි ගෙවන්නේ ආණ්ඩුවෙන් පුතා කසාද බැඳලා අයින් වෙන දවසටත් කසාද බැඳ එකට සමෘද්ධියෙන් ගෙවනවා කීයක්ද එව්වත් එක බැලුවාම මුළු ජීවිතේම
හතරෙන් තුනක් ආණ්ඩුව උහුලාගෙන ටිකයි අපිට කරගන්න දීලා තියෙන්නේ. ඒ ටික කරගෙනවත් සන්තෝෂෙන් ජීවත් වෙන්න බැරි නම් මේ මිනිහෙක් කියලා ඉදිරිච්ච එකෙන් පළකුත් නැහැ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ගේ සිරිපාද පත්මෙන් ස්පර්ශයෙන් මේ දරණට ඇවිල්ලා ඔබට සිහනාද පතුරුවා දේශනා කොට වදාලේද එමයි. ඒ උතුම් දර්ශනයෙන් බිඳක් තමයි ඔබ වෙනුවෙන් මම මේ වෙලාවේ දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා හැමෝගෙම ජීවිතාලෝකමත් කරමින් පහබර හෙටක් වෙනුවෙන් අනාගතයක් වෙනුවෙන් 2016 වසරේ පොසොන් උදාව වෙනුවෙන් ඔබ විද්‍යාලීය භූමියේ තනමල දම් සභා මණ්ඩපයේ සිට ශ්‍රමණේ කළා වූ මේ උතුම් ධර්මයාගේ ආනිසංස කර ධර්මයන්ගේ බෙලෙන් හැම කෙනෙකුටම හේතු වාසනා වේවා වෙත්වා වෙනවා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සබ්බෝ පාපස්සේ අකරණං උපසම්පදා සචිත්ත පරියෝගතමං ඊතං බුද්ධානුශාසනං කලට රසී වසීවා ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිද්දිකා මද වේලාවක් තත්පර කීපයක් රැඳි හිටින්න පරිස්කාර පූජා කලායින් පස්සේ හැම දිනම සාදුකාරයකින් අනුමෝදන් වෙලා පින් අනුමෝදන් වෙලා බෙලි මල් අරුන්දලා තම්බෙනවා බීලා සතුටින් විසිර යමු. ගෞරවනීය අපරාධයන්සේට ධර්මාව අවසානයේ අෂ්ටපරිස්සාරකාර සහ දහම් පඬු පිළිගැන්වීමේ අවස්ථාව අද විජේපුර විද්‍යාලයේ ඒකරාශෝධන ආදරණීය මවුරුනි පියවරුනි බාබර දුවරුනි අද විද්‍යාලයේ අලුත්ම අලුත් දවසක්. ඒකට හේතුව තමයි අපේ ආණ්ඩුවේ මේක පෙර විද්‍යාලයේ බහුල සභාවක් බවට පත් කළා. අද දේශකයන් වහන්සේ විජේපුර විද්‍යාලයේ ක්‍රීඩාංගණයට පැමිණි මේ බුදු පිළිස ඔබේ ශිෂ්‍යයන් බුදුගතියෙන් පහන් සේමුණියගේ පුදවාලන්නට පාස සංවර්ධන සමිතියේ ආරාධනය පරිදි මේ ස්ථානයට වැඩම කර ගල්කිරි ආගම ආරණ්‍ය වාසී ආචාර්ය අතිගෞරවනීය අවසරයි ආගම තිරුණංග ස්වාමීන් වහන්සේට අද දේවකයන් වහන්සේ
එනිසා